යි දුර මඩලාව සංවාධාර්ම හරසණය. සමුපකාර ක්‍රමේ අදට වලං ගුඩ. ඒක මමා දුරමටඩලාේ මාත්‍රකකාව හැමතිේ විදබත් මණඩලේ මුලින් හඳන්වාදට අප පාධනයෙන් දුර මටලාව සවාධාත්ම හරරණය සබාගෙන උපල හරත්මහත්මන අයිබවන් ගනතු පිළිගන්නවා සමුපකාර ක්‍රමය ගැන සමුපකාර සංකල්පය ගැන කතාගන සාකල්ලෙම සසු විද්තෙ හැටියට ඒතුමා හඳන්වාදට පුළුවන් සමුපකාර උපදේශකවරේ හැටියට කෙටීන් හැඳින්වා. ඇති. නමුත් එතුමාට දේශී හා ජාත්‍යන්තර වශයන්තිය අත්දකින් සම්භාරය ගැත් වචනයක් දෙකක් ඉවොත් හෙම ජාත්‍යන්තර සමපකාර සධානයේ මානව සම්පත් සංවර්ධන පිළිඳ උපදේශකවරෙක් හැටිට ජනිවානුවර දිල්ලි නරහම ප්‍රාජකාරපු විේසක්ෂය කටේ එතුවා හඳුන්වාන්ඩදෙන්ට පුළුව. එබගේම අප ආරාධනය ොර්මට ලාව සංවධත්ම කරසායයට සහාගෙන සමුපකාර උපදේක එල්ලි අබේ සිංහමහත්නය අයිබ ගනුත පිළි ගන්නවාඇතුමා. සනස විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ්‍රතිකාචාරවරේ කැටිට ක්‍රියාරන සමුකාර ක්‍රමය පිළිබඳ සමුපකාර සකල්පය පිළිබඳ විසේ සකඥය කැටියට අඳුන්වාදෙන්ට පුලා. එවාගේම අපේ ආරධනින් දොර්මට ලව සංවවාධත්ම හරසසාරය සභගෙන අනෝමජය සිංමාත්ය අයිබෝන් ගන්නතු පිළිගන්නවා කාන්තාවක් නැතුව කොහොමද අප සම්පකාර ගෙන කතා කරන්නේ. ඔන්න එක අඩුව සෆිරෙනවා. එතුමිය සීමහ සයිත ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ සංවර්න සේවා සම්පකාර සමිතියේ. ගෙනනහා පුහුණු අධ්‍යක්ෂිකාාව හැටියට ක්‍රියා කරනවා කොටිම කාන්තා සම්පකාරයේ අධ්‍යක්ෂිකාවා ඒම සම්පකාරය අ තිනවා දංකා කාන්තාව දන්නුවත් දන්නෙන්නේෑ කාන්තා සම්පකාරය ඕොනත් තින්නවා. ඉල්ළඟට අපේ ආරාධනින් දොර්මටලාව සංවාධ හරසාර සභාගෙන ලංකා විශේෂ සම්පකාරයක සභාපතිතුමෙක් ජාලයේ චමවිතමාතය අයිබෝවන් ගැනත පිළිගන්වා මොරවක්කෝරලේ තේනිපදවන්නන්ගේ සමපකාර සමිතියේ අනෙක් අනෙක් කෝර්ලවල හොඳින් ආගැන්ට මොරවක් කොරලේ තියෙනවා තේ නිපදවන්නන්ගේ සංගම සම්පකාර සමිතියක්. මුළු ලංකාව මේ සම්පකාර සමිතිය ගැන දන්නවා විශ්වවිද්‍යාල වලින් අධ්‍යයන කරලා තියෙනවා මේ සම්පකාරය වැඩ. ොම ලොකු ඉතිහාසයක් තියන ඉතාගරුණය තොපතුමත් පිළිගන්න ආතරේ කාන්තාවන්ට සම්පකාර ඇත්ති නොවාගේම ලංකාවේත් තරුණඇන්ට සම්පකාරය ඇත්තිෙනවා. දන්න ඇන තරුණෝ බලාගන්නන්ට ලංකාවේ තරුණ සම්පකාරය සාමාන්‍ය ඇධිකාරි තුමායින්නවා දුමින්දටී ගමගේ මමාත්‍යය අයිබෝන් ගන්නුතු පිළිගන්නවා ජාතික තරණ සේවා සම්පකාර සමිති සාමාන්‍යඇධකාරිවර නිස්කෝ කියන කෙටි නාමේෙන් හැඳින්න්නේ නවා තරුණ සේවා සම්පකාර සමති සංගමේ හැටියටත් මේක හැඳින්නෝ බත් ඉතාගරුණතු පිළිගන්නආතර අපි මාතෘකාවට ප්‍රවේශවිම සමුපකාර ක්‍රමේ අදට වලංගුදු. සම්පකාර ක්‍රමයට රටක් ගොඩදාන්න පුළුවන්ද කියල කෙනෙක් හන්ට තිරතින. ඒග පොරන දෙයක් සම්පකාරයවාගේ කිය හමාරුණනිකන් කට්ටට එනවාට කියනවා ඇතට මේ අදට වලංගූද මේ පරණයි කියල මේ ඇතැම්මයට හිතෙන් නියැයි මේක ගණ්ට දෙයක් ඇත්තෙම නැත්්ද මගේ කහන්න කාගෙන් දන්න ද බොලිම තරුණ සම්පකාරය සාමය නතිකාරතුමාගේ දුමින්තු පත්ත හදත්ත පත්ය මුලින්ම මම ස්තුතිවන්ත වනවා කරනාක දෙකක් මුල් කරගෙන පලිනිි කාරනාවතමයි ආපු ප්‍රශ්නයට මූලිකම රජ පියතුරදනත් පුළුවන්. පුළුවන් කීත එදම පටන් කරගන්නේ ස්තතිවන්ත වෙනවා සම්පකාර ව්‍යාපාරය වෙනුවෙන් මේ සංවවාද මන්ට ප ියුෘත කිරම පිබඳව දොරමටඩලාව වැඩසටහනේ නිෂ්පාද ක්ඩ ැතුළ බතුමට සම්පකාරක කැටිට මගේ ස්තුතිය මුලින් පිමට පුළුවන්ගේෙන පුතුමාගෙන සම්පකාරමට ට ො දාන්න පුළුව ුල පුල මේ එක ද ලංගු අලංගුව. එවන්ට පේඩ නෑන සම්පකාරය හම කිව්වට දමලනක පෞද්ගිලක ්‍යාපාර වවසායමවා තමා බැබලෙන්නේ සම්පකාරයගේ පුහම තරම් බැබලීමක් පේද නෑනෑ. මේක ඇවිල්ල සම්පකාරය ක්‍රමවේදය තුළ ප්‍රායෝගිකව යථාර්ථයක් බට පත්කර ගැනීමට නම්. මේ ජනගත විච්ච ව්‍යාපාරයට අවශ්‍ය අනිකුත් සානු බල අපි සපයන්නට ඕේ අප උදාාරන් වශයෙන් ගත්තුත් පසු කතාගන පුළන් අවස්ථා ගන්නාවක් තියෙනවා විශේෂෙන්ම ඕනෑම ආර්ථිකයක සමාජ ක්‍රමයක පැවැත් යහ පවැත්ම රඳාපවතින්නේ ඒ සමාජ ක්‍රමය තුළින්ට ප්‍රජාව බලගැන්නීම තුළින් තමයි ඒ ක්‍රියාවලියේ ශක්තිමත්යන්නේ එතුට මේ ඉතින් සුවිශේෂිත්වය මයි මේ සම්පකාර ක්‍රමවේද තුළ සියල් සවි බලගැන්වෙන්නේ ප්‍රජාව හර ප්‍රජාවග අපිගේ ප්‍රජාව බලගැනීමමතුින් තයි සිද් වෙන්නවා එකතකොට දැඟ බොතුමා කියන බැබැලීම පවතින්නේ යම්යම් ව්‍යාපාරික ක්‍රමවේදයන් තුළම පමණක් ක්‍රියාත්මක වන අර්ථික්‍රමයක් තුළ තමයිඒ ඔවුන්ගේ බැබැලීම තියෙන්නේ නමුත් අපි විශ්වාස කරන සමාජාර්ථය ක්‍රමය තමයි මේ ප්‍රජාමලික ආර්ථික ක්‍රමයක් ඒක්‍රමේ තමයි සම්පකාර ක්‍රමවේදය තුළ තියන්නේ ඉතිං ඒක යම්යම අවස්ථාවන් ප්‍රායෝක තත්වයන් ආර්ථික ්‍රයාාකාරීතය වාද කෙනනකෙන අපිට මේ සංවාධය තුට කතා කරන්න පුළුවන් මගේ ජුත්තය තමයි එකට පුලුවන් කියන. පුළුවන් කියෙන එක සම්පකාර ක්‍රමය අදට වලංගුද තම්පකාර ක්‍රමයට රට ගොඩදාන්නට පුළුවන්න්නමං ඒ ප්‍රශ්නම හනවා සමුපකාර ක්‍රමවේදේ පිළිබඳ විසක්ඥ උපාහහිරත්මාතය පැහැදිලිව කියනවා නම් තමුන්හන්සේට ස්තුතිවන්සේ නවගේ ප්‍රශ්න ඇසීම ගැන. එමකද රටේ හ දෙෙනෙක් ඔය ප්‍රශ්නය හනවා. ඒ ප්‍රශ්නයට උත්තර සැපේීම ඉතා අඩුවෙන් කෙරන දෙයක්. එනිසා අපිට කියන්න තියෙන්න්නේ අද ලෝකයේ සංවර්ධයමෙන් රටවලට දුප්පත්කම වැඩි රටවල්ට ලංකාවාගේ අර්බූදෝලින් පිරිච්චි රටවල්කටට සම්පකාරේ ඇරෙන්ද වෙන ආර්ථික ක්‍රියාමාර්ගයක් නෑ. ඒ හේතුවමකොද රාජ්‍යයන් මත යපෙන ජනතාවකට වැඩිය ජ වගින් යපෙන රාජ්‍යයක් හැදීම තමයි සුදුසුදේ. ඒක කියන්නේ ජනතා සහභාගිත්වේ නැති තැන රටක් ගොඩනෙ නෑ. මෑතකාලයේදී අපි ගත්තොත් අමාරුන් ඇතිවෙච්ච ග්‍රීසිය ලංකාවගේම කඩාන වැටිච්ච රටක් ඒවාගේම ලටින් අමෙරිකානු රටවල්. අර්බූදෝල් ලක් වෙචි රටවල්ලෝල අද ආර්ථික්‍රමය දියුණු කරන්න යොදාගැන තියට සම්පකාරය. උදාහරණැක් වසෙන් කිව්බාව ගත්තත්. කිවබාව සම්බාධක පැනවීම නිසා ඇමෙරිකාවේ ඉතාම දැඩි පීරණය එක හිටිය සෑහැන කාරයක් පසු බැසගෙන හිටියා. බැරැක් ඔබාම අවසානයේදී තවදුටත් මේ කොන්දේශි තමාගෙන අපපු නිසා ඒයටත් සිද වුණන ආර්ථික විවෘත කරන්න විවෘත කිරීමේදී ඔවුන් යොදාගත්තේ සෞපකාර කරුණේ. සෞපකාරය කිව සැනින් උපාලිමහත්වයා කෙනෙකුගේ. කියට නැගෙන්න්නේම ගමේ තියෙන අප පටිකක් ගන්න දිල්ල බට් එක සම්පකාර කඩේ කියලකත්තින්නේ අන්නේ වෙළඳ සැලතමා සම්පකාරය කියපුම එක් වරම කෙනෙකුට හැබැ ඊට වඩා එයාගේ සම්පකාරෝග ඇත්ති නොන බලාග ියම තියන පැදිලිියීම ලංකාවේ ද එබිබඳ හිතනය කාන්ත සමපකාරය හොඳමනි දර්ශනක ඇතුම කතා කරය ගැන නමුත් අද තවත්කාරණ කියනවට ලංකාවේ අදආර්ථිකාරකූදෙන් ගොඩ එන්න කොහොද අපි සාමාන්‍ය සංඛාය ගැන කත්වොත් විසි අතර ජනතාවද අද දුප්පත්කම පෙරෙනවා. සයට විසි පහක් සයට විසි අතරක් ජනතාව ආහාර අනාරක් ෂිත භාවයෙන් ඉන්නවා. රටක සම්මුතිෙන් එ ආණ්ඩුවක ප්‍රධාන වගගේම තියන්නේ මිනිස්සුන්ට කණ්ඩ ොන්න අඳන්නට පරදින්න මූලික අවශ්‍යතා සැපීමේ යම්කිසි ආර්ථි ක්‍රමයක් හදනයක ලංකාවටඒ කරන්න බැරිවෙර යෙනවා බංකුරොත් බාවය නිසා. එතනද අපි වැරොත් මහපරිමානය කර්මාන්ත හෝ මහපරිමානය වැැවිලි ර්ථිකයකෙන් ලංකාව ගොඩ ගණඩ පුළුවහඳ කියන එක.ඒ ඉතාම අපහසු කාරණය උදාහරණැ කසින් අපි ගත්තොත් ලකාවේ කෘෂිකර්මය. කෘෂිකර්මය අප ආහාර සුරක්ෂත භාවයට තියෙන පලවේ නිසාධකේ. මුත් කෘසිකරමු පසු බෑමිම් පවති නවා ඒවාගේගම සියයට හතයි දරදේශය නිස්පාතින් සයට හතයි ඒවාගේම අද හාල් වෙළඳපොල්ලි පෝල් ඔය හැම දෙයක්ම ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ විසන්දීම සඳහා මේ වාගේට ආණ්ඩුව මොනවා කරා වුණත් මේ වෙළඳ හවුල් වගේ දේවල් නැතිකිරීම සඳහා පාරිපුක අධිකාරරියට හැකිවක් ලැබෙනන. වෙනඳපල නිදහසආර්ථක්‍රමය තුළ පවතින නිසා ඒ ආර්ථක්‍රමය තුළ ඇතිවෙන බිස්නස් කාටේල් සෙහමනැත්තං ව්‍යාපාරක හවුල් ඒවාගේම බෞජාතික සමාගම් ඒවාගේ ඔයවාගේ විවිධ පාර ජාතික සමාගම් ඒවා ඇවිදින් මෙහේ ආර්ථික තිියුණු කරන්න කටයුතු කරාට ඔවුන් එන්නේ ලාබුපරිම කිරීමේ චියතනාව ඒතත්වයක් කුඩ ලංකාවේ සුළු ගොවියන්ට ඒවාගේ කර්මාන්තකරුවන්, අද ලොකු ප්‍රශ්නයක් වෙලතිීොන් ඒ ඇයට රකියාව නැතිය ආර්දස් පන්සයක් දැනත බහිලතියනො කුඩාකර්මාන්ත. ඒවාගේ පවුල් වසය තිබච්ච සුළු සුළු ආදාෑ මාර්ග හදාගත් පවල් ආර්ථිකය කඩාන වෙඩලතියනවා එකක් ලක්කස හැට දහක් විතර. එතුවට මේ අය නගාහිටවන්ඩ, රජය විසින් කුමක් කළ සුද අස් ඇසුම දීමෙන් මේ කරන්න පුළුවන්ද ජාචක තත්ත්වයට වැටීමක් එතෙන සිද්ධ වෙන. එතකොට මේක නඩත්තු කිරීමට රජයට හැකියාවකොත් නෑ. ඒෙමනම් අපිට වැසියා හරහා කරන යම්කිති ආර්ථික ව්‍යාපාරවලින් කරඩුවෙන් එහම වුණනොත් පැහදිලි වසයෙන් සමපකාරය ඇරෙන්ට වෙන ක්‍රමයක් ලංකාවේ දකින්නේ නෑ. ඒහගේම පාරිභෝග කියයාගේ පැත්තෙන් ගත්තුොත් නිදාසා සාර්ථක්‍රමයෙන් බලාපොරොත්තු වනා පූර්ණ තනගයක් ඇතිවෙයි. තනගේ නිසා පාරිභෝගන්ට යග සහනයයක් ලැබේ. එක් සිද්ධ වෙලා තිය නොද ලංකාවේ. එහම සිද්ධ වෙලා න්නෑ. ඒ වෙනුවට වෙලා තියෙන මොකක්ද බිලඳ හවුල් ඇතිවෙනවා. ඔවුන් මිල නියම කරනවා. ඒවාගේ ඔවුන්ට තනගේ දීම සඳහා තිබිච්ච රජයේ සංසාටික ඔක්කෝම දැන් අක්‍රිය වෙලා. එතකොට වෙළඳපලේ පාරිභෝකයාට කිසිම සානයක් ලැබෙන නෑ. එහමනං ඒ තන් ගේට කවු දීරිපත් කරන්නේ. මිනිසුන්ගේ ආයතනයක් එහෙමනම් සමාපකාරය විතරයි. ඔන්න ආර්ථික තර්ක විතර්ක සංවාධාතරට සමූපකාර වේදින්න වෙල්ලා. සමපකාර විසේ සඥෝ බෑලා නෑනෑ ඕකන මේ ක්‍රමය කියල දැඟුන්න කියඩ පටනක් අද දොර්මටලාවෙේ. අපිහමේදිකාව හැමෝටම විවෘත්තයිනැෙනෙකෙන නෑ වෙලඳ පුළ ආර්ථික්‍රමය තුළ වවෝසාහයක මේ තමයි ලෝකේ හැම තැනම දියුණල හරි මේකෙන් පුළුවන්න උදාහන්න පෙන්නට ඕන. අබේ සිංහමාත්තය නිදර්ශනවන කොයි රටේ කොයි වැඩේද සම්පකාර්ක්‍රමයට කරලා දිනලා තියනෙ. රට ිය ගොඩගිය රට මොකක්ද. උදාහරණ පයි.ව දැන්! අපි ගත්තොත් ලංකාවේ පලවිනිීම මේ වි්‍යිමත් විදිහට සම්පකාර්කමය පටන්ගත්ත කියල සල්ලකන්නේ. දාා සම්සී හයි ඒන්නේ තෙල්දනයේ තිබ නයදන සමිතිය මේකට නීතියන්කුලාවරණයක් ලබාදුන්න ඉක්ද නසේ කොළහේ අංක හත කියන ආච්ඥා පනතය. ඔය කාලෙම තමයි කැනඩා කැලේ තිබ්බේ ඔ දේශාජීන්ස් කියන නෛදන ව්‍යාපාය පටන් ගත්තේ සම්පකාර කමයට අල්පොස්සන් චිජාදීන්ස් කියන සම්පකාර නායකය අද ලෝකෙ ගිහිම් බැල්වූත්ෙම රටේ කොහොම කැනඩාවේ සම්පකාර ක්‍රියාත්මක වෙන්න කියලා. ඒ අගේ ලාෙන් කොටසක්වෙන් කරනවා ලංකාවේ සම්පකාර දයුණ කරන්න. මොක දේහ ්‍යාාවය කොල්ල කියවා පිරිසිදුූ සම්පකාරයතියනෙ ලංකාවේ. ස්වේච්චාවෙන් වැඩ කරනඉන්න ලංකාව. නයිදන සමිතිවල පනස්සායිදාහක් නායක න්නවා ස්වේච්චාවෙන් වැඩ කරනයි. එකල බොහෝම සතුටින්ං වැඩ කරන්නේ. එතකො අද ලෝකතියන ලොකුම ප්‍රශ්නය නීද සැපති බත සතුට නෑ කියන්නේ. ලෝක හන්න සතුට නේ දද මේ සතුට කියන එක ලැබෙන්නේ අවංක විච්චාව. අවංක කහ කියෙ කෙන අද රටේ වු හැම ැනක් මොදන පස්න මේ නායක මේ ශ්‍රීච්චාාවෙන් වැඩ කරන්න හරි අවංකව සම්පකාර නීතිය කියන හරද සාක්සිි. ඒකොල සතුට වන හැම දෙයක් කරලා දැන් අපි ගත්තොත් තේම ඔයි මැරැව්ග සනස් සමිතය ගත්තොත් ලංකාවේ විදේශවට ට ජර්මිනිිටයන් උන්න එකන කරන්න අද වෙනකට ඒ තියෙන කෝට් එකසිේ දහයක් මේ පුංචි ගමක කෝට් ඒසිේ දහයි කෝටි මේ වෙනට දෙදස් අටසීයක් මේ අවුදු හතලිය තුළ සීට හයිටවට අඩු පොලිට දුපත්මනි සුන්ඩ දිී තිෙන දමගේවල් ප්‍රදේශත මැරවල්ල කියන ගමල් ප්‍රසිද්ධවෙනි මේ නාය දෙන සමතිය නිසා ඒන අපට අපි එච්චර උගත් වනෙමේ හැබැ අපි බැරිද යහා ගන්න ැ අප හිතන්නුකු අද රටේ තින ලොකුම ප්‍රශ්නය නිදමේ නය ප්‍රශ්ණන. එතකොට ඒ ගත්තනායත් ඉදවිය කොහමතිකෙල් ප්‍රශ්නය කැදැඇවිලදීනවා ඒතකොට බානම මේ දුපත් වනිසේය එකුතු වෙල තමන් ශ්‍රීච්චාවෙන්. තමන්ගේ ආර්ථික සමාජය සංස්කෘතික සියලුමද දෙවල් තම තමන්ම ඉෂ්ට කර ගන්නවා. ඒ ඉෂ්ටකර ගැනීම තුළ දැ ගියවුරුද්ද පමණක් ඒකුල්ල ලක්ස හැට සම්පකාර අළම්තුලට තුන්න කෝටි හයයි ඒගොල්න්ගේ ලාබේ. ඒ න්නේ සජයට හයටත් වඩා අඩුවට පොලියට දීලා කෝටි හයක් ලාබයි ඒගොල්න්නට. එකට හේතුක තමයි සම්පකාහර ප්‍රාග්ධනය කෙලනමින් හල්දීතරන්නේ මූල්‍ය ප්‍රාගධනය යනමින් සමාජ ප්ධන සමාජ ප්‍රාග්ධනය ගැන්නේ එක්දහස් හැටපහක් මිනිස්වවා එක යුතුකං ඉස්්ට කරනයි. මේ යුත්තුකම කියලා තියනෙ එකද ලෝක යුත්තුකම ප්‍රශ්නයක් තමයි තියෙන්නේ ොකක්ද යුතුකම කියන සම්පකාර ධර්මයට තියන බැඳීම එතකොට නීතියට තියෙන බැඳීම වගකීම ධර්මයට තියෙන බැඳීමටමා යුතුකම අද හැම ප්‍රශ්නයක්ම තියන්නේෙ දෙවෙනි පරම්පරාවයි පරණ පරම්පරාවයි ගැටීම මොකක්ද යුතුකම නැතියකෙන් ඒ නිසා සම්පකාරය කියලා කියන්නේ වෙනම ව්‍යාපාරයක් හදන එක නවී මිනිස්ු හදනය එක අටයි දසම දෙකක් මිලියන ලංකාව සම්පකාරයකකිඉන්න මේ අය හොඳට ශක්තිමත් කරලා ගත්ත. ය අපේ රටේ හදන්න දෙයක් නෑ. එතකට සමිති පටන්ගනුව තිබ්බ ලොකුම පශ්නේ තමයි නායගැති බ දිලිදුකම. මේ දෙක ආමාන්ත්‍රය කරන තමයි සම්පකාරය පටන්ගත්ති. ඇත්ත වශයෙන් අපි පිටරට ගිහිල්ල මේක හරේ හෙව්වට ඒක ආරම්භි තියන අපි රටේ තමයි. ඒ රටවුලින් ඒවා දකලදීම. විශේෂම නිදරල්ලන්තු වගේ රටවල්ුල් බබෑන් කල සපකාර කමට බොහෝම සාර්ථක්චි ඒ හැබැ ඒකුල් ගේනවා උඹලගේ රටෙන් ගණඩා පලි ජාති කුඩාක්තියනවා. මොකදද පළමිනමද අරකිව ප්‍රජාව පිරිබඳ සැලල මත්වීමම් කියන ප්‍රජාව කන්නේ මාන ප්‍රජාව නෙම සත්ව ප්‍රජාව සාකපජාව හොක්කොම ඒක ප්‍රතිපත්ති හතේ හත්වනක තියන ප්‍රාපිල්බඳද සැලකිල මත්වීම එකතම එක්සත් ජාතින්ගේ සංගධානය ස්ේන බල ි ලෝම කරලදෙන් ක අතා කරන්න. එක් සත් ජාතිය සංධනය අත අද කතා කරනට එක්දා සංසය අනු පහේම ගැන හොඳයට අධ්‍යනය කළ ලති ජාතයන්තර සම්පකාර සධාන ෝකෙට අවශ්‍ය මේ සංවධන ක්‍රමය කියල කරතිෙන. විශේෂයෙන් සූරාකෑමෙන් තොරෝ මේක ඉදිරියට ගෙන අන්ට නං මේ සම්පකාර ක්‍රමය තමයි කිය එක මුළු ලෝකෙම අද පිළියාර ගෙන තිෙන ලා කියම ලෝක වටයන්න්න මේ සම්පකාර්ග්‍රමය සාර්ථකත්යගැ නිදර්ශනට මේ අපි රටීම තිනවාවන දන්න නෑ වැඩි දෙන සමූපකාරයකයන වචනය හරි පරන වචනය අප නිතර නිතර කවුරු පාචරම කොහමතු ගැන සං උපකාර කියන එකෙන්නේ එපදුක ඇතරම තේරුම ඇත්ත වශය එකට වැඩකිරීම කිය ඉංග්‍රීසියන් කට කියන්නක කෝපේටෝෝපරේ එකට එක් වැඩ වැඩකිරීම. ඉස්සරම කාටර්ගේ ඩික්ෂන්රිය තමයි සමපකාර කියන නම එක්දස් අටසි ගණන්ගොට උකර හැදුවේ. ලංකාවේ. ලංකාවය සමුපකේ ලන්න ගමයයකෙන සම්පේ රම්පකාර මීය බෝවෙල්ලාගේල හිදුවකත් තේරවා ඒවගේ පුොදු ජන මනස්සේ තැම්පත්ච්ච වචනය හරි සමීප තැනක් සමපකාර කියන එක ගමේ මනුසයගේ ළංගම තැනක් නෝ ඇත්තවශයෙන්ම මුල්කාල දිබිය ෝකයි එක්සත් සහකාර සමාගම් කියලා සහකාල කියනකෙන්ම තේරවන අපි රටේ වටිනාකමු ඇත්තවශම අප ගම කියන සංකල්පි ිුණ මේ සම්පකාය පදනම් කරගේ ම බිසික් මත වචන පච්චිරන්න බ ඒක නට සම සමාගන් වලට සම්පකාරය ඒත් සමති පවච්ිකණඩ බෑන නි්‍යයනුළල එක බලගන්න න ුල මක් සංච හත්ත දෙක අක පහයට තේ යාපංචි කල තිනවට තම සම්පකාර වචන පච කරන්න පුළුව ද සමතියයක්ක් දාග මේ සම්පකාරයෙල දාගන්න හබ හ නීතියන කුල නක නීතියන කුල නොන සමතියක්ක් නඇකට සම්පකාරයයක් වසිෙන් සමාගම රෙජිටි කරන්න බ. ඒ සිරජිස්ට්‍ර කරන කොට එකට තියනවා ක්‍රියාවලයක්. ඒ ක්‍රියාවලිය පළවෙෙන එක තමයි පොදු අවශ්‍යතාවක් තියෙන මේ අවුම වසයෙන් දහ දෙනෙක් සමහර පරාත්තුවට බිහි දෙනෙක් කිය වෙනස් කරලා තියෙනවා එකතු වෙලා ඒ අය සමපකාර අනන්‍යතා ප්‍රකාශය පවතින ආචාරධර්ම සාර ධර්ම සහා ප්‍රතිපත්ති අර හතක් තියෙනවා. ඒක පිරිපදින බවට එකඟ වෙලා ඒ අනුව ක්‍රියාකරනාාකාරයේ සමිතියක් අතුරිය වස්ථාවක් අනුව හදර ඉදිරිපත් වනොත් විතරයි ඒක ලියබංචිකරන්න හො පොල් ගන වන්නට පොල් ිප දුවන්නන්ගේ සම්ප ර හමිතයක් තිරනේ මි දොනම ලට ම්න්ද කරගට පුොලන ග වටන ද නක පත් මත . සමිතියක්ක සම්පකාරය මෙදසල් පොල් ගන්න එක උත්තරයයක් හතවාදක සම්පකාර්රමයවත් එකට උත්තරයක් තීවාදගේ ලිහ වැට ප දැ පොල්වලට තියෙනවා එ රබරෝලට සම්පකාරයක් තිනව හම හැම ශේත්‍රයකු සම්පකාර ද තේවලට තියෙනවන්න ඔයින්න සාපත්තුම බන් මගේ එකක ලෝකෙ වටේ අන්ඩෝර නෑ මේ සාර්ථක සම්පකාර සම අපි රටද ොරවක් කොරල්ලේ තේනිපොද වන්නන්ගේ සම්පකාරන කොයිකාලද පටන් අර දෙන ජාලිචවතිවාත්. පනස්තුනවුරුද පනත්තුනික එට පරණ ඉනිද දැන් ඇවිල්ල තියෙන තෑන මොකත්. අදැ අවුදුූ හැත්ත එකක ඉතිහාසේ න ඇත්තෙම මේ අප ඒකන කතාර ගඩින් උබතුමාට ස්සිතුවන් වෙන මේ සෞපකාර ව්‍යාපාරය පිළිබඳව එම සංවාධයක් හදු දෙ එකකගෙන ඇත්තෙම පරි හරත් මාත්තක වගේම මේක කාලෝච්චිතයි මේ වෙලා මේ මාතෘකා උඩට ගන්න මෝන අවස්ථාව. තුති රමරන වාදීන රපහනි මාද ජල එතකොට මේ මොරවක්කෝල්ලේ තේනිිපදවන්නගේ සම්පකාල සමිතිය දසන්සේ පනස් තුනවුරුද්ධආරම්භ වෙන්නේ එ දශක හතක ඉතිහා සේතුල විශේෂම කියන්න ඕන ලංකාවේ පළමු තේනිෂ්පාදන සම්පකාාර සමිතිය අද වන විට වැනි සමිති හයක් වගේ දම ඇතියෙන්නේ ඒ සමිති හයේ වැඩිම තේගර්මාන්ද ශාලා ප්‍රමාණයක් තියන් අපේ සමිතියයට. දැනටත් වාර්ෂික නිමිතේ නිෂ්පාදනය තුළ සම්පකාර සමිතියක් විදිට ඉහලිින් වැජබෙන්නේ මේ දර්ශක හතම පුරාවට අපි දෝට දැනට ලංකාවට ගෙනෙන විදේශවීනිීමය සඳහා තේකර්මාන්තයෙන් විශේෂ දායකත්වයක් අපේ සමිතිස් සපයනො. එතකට අපි තේ නිෂ්පාදනය සම්පකාර මොඩල් එකට හදන් හේතුව තමයි ැ පනස්තුන වගේ කාලයක අපේ ප්‍රදේශයේ පෞද්ගලික තේකර්මාත ශාලාත් තිබුණ ඒ කාලය තුළ තමයි කඩාතයවතු හිමියන් බිහිුණු කාලේ. හිතා වේගෙන් කුඩාතයවතු හිමි ිුණු කාලේ ඒ කුඩාදයවත හිමියන්ගේ අමුත්ඒ දළු මිලදීගතේ පුද්ගලික කම්මල් වලින් හැබැයි සෑහෙන් අසාධරනකං වුණ ලොකු පීරිනයන්ට ලක්වුණා සමහලට දළුකිලො විස්සත් දුන්නම විධ හේතු ඉදිරිපත් කරමින් ටි කපලගොටලා ලැබෙන දළකිලෝ පහලුවක් වගේ තමයි. මෙවේ පීරණයම් ිලු ඳව කුඩාතයවතු මිය එකතු ලා පනස්තුන කරනවා සාගච්චාව. පි මොකද මේකට මුණ දෙන්න කරන්න ඕන කියලා. අන්න එ අනුව තමයි සම්පකාර මොඩල්ලක අරගෙන අපි තේනිෂ්පාදනය කිරීම සමිතියක් හදම්. අන්නේේ ගත්යෙක තම පනස්තුන අපේ සමිති බිහිවෙන්නේ පනස්තුනයි බිහිවෙලපි පනස් පහේ මුල්ගල් තියෙනවා පළමු තේකර්මාන්ද ශාලාවට. ඊට පස පනසහය අවුරුද්ද ලංකාවේ පලමු සෞපකාර තේකර්මාන්ද ශාලාවපි ආරම්භ කන්නු. ැමටන් අපි ගමනක්ැවිල් අපි දැනට තේකර්මශාලා තුනක් අපිට හිමි බැංකු දෙකක් හිමි වාහන සේවා ස්ථානයක් ඉන්දන පිරෝම් හලක් වෙලෙන්සැල් පහක් ඉඩම් දෙකක් මගේ ප්‍රවහණන බස්රත්තයක් මේද අප ව්‍යාපාරය පොළුල්ලයා තියෙනවා.ඒ සියල්ල අපි අරගන්න තියෙන්න්නේ තේනිශ්පාදනයට සම්බන්ධ විදියට දැන්. කම්මල් සමිතිකම්බලට දළු දෙන අපේ සාමාජික බවතුන්ට දළුවිිලෙෙන් අඩුවෙන්න. මිතිකඩෙන් බඩු ගන්න පුළුව ඊට පස්සේ තේදළු හිමියගේ සාමාජිකයාගේ වාහනය සේවාව කරගන්න අපේ සවිස්සකින් පුළුව වාහනයට තෙල්ඩික ගන්න අපේ ඉන්දන හලෙන් පුොළුවන් ඊට පස්සේ දළුබිල ගන්න ගිනුම පවත්තගෙන අපේ බැංකවලින් පුළුවන් එ විදිරතමයි අප සම්පකාරයක පවත්තගෙනාවේ ඇත්තම්ම දැ බුතුමාගේ පළමු ප්‍රශ්ටග යොත්තේම සම්පකාරයෙන් පුළුවන්ද රටක් ගොඩදා ඇතම පුළුවන් මොදම හරි අසායක කතා කරන්න මේක සෞපකාරය ගැන වඩාත් හරවත් වූ උපකාරය සවම්පකාරය පැහැදිලි උඹ ලංකාවගේ රටක් ගොඩදයන්න සම්පකාරය වඩාත් උච්චිතයි මොකද මේ ඇත්තම කාරන ඔබතුමා කියපකාරණයනු දැන් කෙනෙක් කියනව නං ඇත්තම මේකාර මකු දැල් බැඳනු පරණ කඩයක්න සිහට එන්නේ කියල සම්පකාරයගත්තම හැබැ ලෝකය එෙමන මේ ලෝක දැන් ඉන්දිය අමුල් සමාගම ගත්තම අපි අමුල් සමාගම කිය කිවට එක සම්පකාරය. ඉස් පොන්්ඩලා ගත්තම නිවසීලන්ඩල සම්පකාරය. එතකොට ලංකාවේ විතරයි සම්පකාරය ඇතින් කිහිලා නැත්තේ ො ේගල්ලා එක පැත්තිෙන් සම්පකාර්‍යපාරය ඉඳපු අයක යම් දුබලතාාවැක් වෙලා තියෙන තව පැත්තකින් ලංකාව පාලනයකරපු අය සම්පකාරය හරිාකාරය යොදාගෙනෙන. ඒකාරණ දෙක මත තමයි සම්පකාරය ලෝකෙට සාපේක්ෂ ලංකාර දියුණලා නැත්තේ හැබැයි ලංකාල් සම්පකාරත් රාජ්‍යක් විදියට දියුණු කරන්න පුළුවන් විශේෂයෙන්ම දැන් ඇත්තටම අවංකව මේ රට දියුණ කරන්න ඕන කිය පාලකණඩායමක් හිතන ඕනං මුලින් මත තියන සම්පකාරයට සම්පකාරයෙන් තරම පටන් ගනති සුදුසුම තැම තැන එක මීට අවුරුදු ගානකට කලින් එදස් නමුසේ ගණන්වල වයි ලෙරින් කියනවා සමාජවාදයට හොඳම මඟ සෞපකාරයක. ඒ විදදිට අර උපල හැරත් මාතයෙක්ක වූ වගේ කිවබාව තුළ යොදාගත්ත සම්පකාරය දැනටත් කොරියාව තුළ ඉතා හොඳින් යොදාගන්න. ඉට පස්සේ පාස සම්පකාර ව්‍යානය දැ අපි මරවාකෝලේ සමිති දියට ලංකාවේ පස්සහ සම්පකාර ව්‍යාපාරය ආරම්භ කරන්න අදහස් කන්නෝ ඒ ගැන ලෝකේ අධ්‍යයන කල්ල බැලූම ඇන්ට ලෝකෙ මෙලේෂාවතා මයි. ොඳම පාස සම්පකාර්‍යයා පාරිතය අපි මේදාසට අධ්‍යනය කරමින් ඉන්න එවැනි වැඩි පිල්ලක් පිළිබඳ අපි තව අදස් දක්කුම් විල වටේද. ඇත්තෙම්ම සම්පකාරෙන් හටක් ගොරදාාන පුළුවක් සම්පකාරක න වචනය එ වැඩි දනකටේිය දුප්පත්කම දරිද්‍රතාව දිලිදුකම ඒයට සාහනයක් වය බැලින පෝතත්ම තැන්න්නේ මේ බලවන ම්පකාරයද. ඇ පෝසත් කවුද සාමාජිකයනේ හදිල. පෝසත්තු සදැමුතුමා වගේ අචරතියනෝො මෙචරතියන ඉඩන්තියන බස්තියන අරගතිනේ ඒවා කාගෙද සමාජිකය පත් නෑන පැහදිල අයිතිය සමාහජ එදන තව කොටසක් තිනාසත් මතය අපි ඉළංවාට කියමු සම්පකාරතුන සංකල්පයක්ත් තියනෝ සහභාගිත්‍යය මත ප්‍රතිධාන් ගෙරීම ලංකාව ඒ ඉහලින්ම කරන්න අපි අපි ඊළඟට ගැන ගතා කරවා. හො මේ අවස්ථාව උපලිමත්ත අවසර දෙන්න. මේ අවස්ථාව අප දුරකතනයෙන් සම්බන්ධ කරගන්නවා මේ විෂය පිළිබඳව කතා කරන්ට ඇත මේ විද්වත් මණඩ පේ වාඩිුනානං වටිනා විද්වධ කීර්තිමත් දතෙක් මහාචරය එJ ගුණදා සමහත්නය පෙරදෙන විශ්වවිද්‍යාලය හිටපු උපුලපතිවරෙක් නේද මේ විශය පිළිබඳ ප්‍රමාවාණික දැනමක් ඇති විසේ සක්ඥයක් මහචර්තුමා සම්පකා ක්‍ර මේ අදට වළංගුද සම්පකාරමයට රට ගොඩදාාන්ට පුළුවන්ද මාචර්තු මාට ඇති අදහක්. ොද අදගේකාලකට ඒ පකද ම කියන්නේ ඒ සමාජ අ අපට පැහැදිලිව ඇහෙනවා මදී ඔවු මජතුමකතා කරන්න සෞපකා ක්‍රමය අදරක් වලගුයි ඒකම සමාජ ක්‍රමය අනුව වඋනත් िने द सමාज्यवाति රට लांगට ධनवाति රට වला देखට आතරමदන් किसी सමාजයක්ंग ඒवाගේ क्िया म पर सपकारपारे रुसिया सपकारतीनට ධनवाद रा सपकारයට पो सपकारती बना तावातीन சீனேட்டுவால்லீ சுறுூப்பேனத்து சௌப்பக்காார்ீன இல்லங்க அமெரிக்காக் சச்ச பதே ஜපனி இஸ்ரேரால கனே வியாவு கீனேர் அட்டகம் சப்பக்காார்ீும். இ சௌப்பக்கா கொ அதவ காலைக்கெட்டு வளங்குதக்க கொட்டு லக்காவகிக்கத்தாம லக்காவி சௌபக்கார வியாார் அவேசித்த ஹதி பத்திலீ. ले තුළ සපकार තම නැතිලන यු කල ලතිුණ කලිල සජයතිුණා ම අවථාවකම මंगත වැඩස वाස සප්‍රම කැල්ली कोෝට සම්බන क्ස් ප සපकार සම්බන්ධව विश्වාස නැතින සौපकारලට ंट අවस्ථාව සල තිदएटी संविधानය ियाकारखा පතින කාල පත්තුල सौපकार ්‍රති සි यह වගේ आपता ව සौपकारය තමයි सेට ම ස ්‍රමය පැවතිन අවस्ताයි සට කඩ ොඩ අ වශ्य करන්න है वाल සැපई में दी ගේ जලका से धति सල්ला समाजेल सेවයක් කිරීමට අවශ्य पाසක සපීම බ ස अद तिප सपकार නි සපकार हिතන්නේ හම අකම දෙवाගේ मैंම කාलेෙ वा को පතින ्यापाර අ අद पागතने लोगක සपकार ටवाල්ला ජියකටතාාසන්න ප්‍රමාාණය ක්‍රියාත්මකයනඒක ජාත්‍යන්තර සංවිධානයක් කැටයි පවතින්නේ ඒවගේම මේ එක්සත් ජාතයන්ගේ සංගම විස පිළිගත් සංවිිධානයක් තින්බල්න්න කොට පංහිතන්නේ අද වගේ කාලෙකට සංකාවේ සෞපකාරය බෙහිව ප්‍රෝජන්ට ගන්න්න පුළුවන් ව්‍යාපරක් කැටරාලකන්ට පුළුවන් හොඳයි බොමිස්සූති හිටපු උපකුලපතිවරෙක් මහචාරිතුමා උදස්මහත් බොමස්තුතියි තාම වටිනවා මේ රාත්‍රී දුරමටලා අමතලයි වටින අදහස්ටික අපේ රටේ දසලක් සංකඛාත ප්‍රේක්ෂකයන්නෙක් බෙදාගත්තයක බතුමාවාගේ උගතෙක් විද්තෙක් පල කරන අදහස් ඉතාමත් වටිනවා අපි කාන්තා සම්පකාරය ගැන කතා කරන්න එකත් පෝසත්ෑයි තිනේද. සමමාර් කාන්තාව ඉන්න පෝසත්ක පෙන්න්නන්න වැඩිය කාන්තා සම්පකාරය තේමද අයිබෝන් කියලා. බතුමා විසල්ලා පිළිගන්නවා ඇත්තරම ඔබතුමා දීපු අවස්ථාව ඔපතුමාටත් ස්වාධීන රූපවාහි නිසේවයටත් කාර මල්ලටත් දබාපතුමාටත් විශේෂෙන් ස්තුතිවන්ත වෙනවා කාන්තා සමූපකාය බිහිවුණේ දසනම්ස අසුනමේ ම මේ අවස්ථාව මුලින්ම පින්දීල පටන්ගන්න අපේ දී වංගත නිර්මාතරන් අන්දසිරී ගමගේ මඇත්තුමා එතුමාගේ සංකල්පයක් අනුව තමයි, කාන්තා සමෝපකාරය මෙ රටේ දුප්පත් කාන්තාවන්ට තමන්ගේ එදිනෙදා මතුවන ප්‍රශ්න ගැටලු සහආර්ථික ප්‍රශ්නවලට දරුවන්ග ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න තමයි මේ සමිතිය පටන්ගත්තේ කුඩා කණ්ඩායමක් හැටියට පටන් අරගන අද මේ වෙනකොට සමෝපකාර ව්‍යාපාරයක් හැටියට ලියාපදිංචි ආරගන ැ අවුරුදු චිස්්පාකට ආසන්න කාලයක් සාමාජික යයිනෝ එක්ලක්ෂ පනස්දහක් විතර එතකොට බිලියන දාසයක් විතර මුදල් අපි ඉතිරි කිරීම් සියලුම කාන්තාවන්ගේ ඉතිරි කිරීම් උළු රටේම ඔබතුමා හපු ප්‍රශ්නෝල් ප්‍රශ්නය හැටියට මේ අද රටේ සංවර්ධනයට කොහොමද සමූපකාරය දායකත්වය සපයන්නේ කියනෙක්කට පිළිතුරු ඇත්තරම අපිගාව අදදැක ඉම්බලින්ම තියෙනවා. මොකොද ඉතිරිකිරීම් කියන්නේ මිනිස්සුම සංවර්ධනය කරන හොඳම වැඩිසටහන්. අනිත්්‍ය එක කාතාව කාන්තාව ශක්තිමත්වෙනවා කියන්නේ මේ රටේ සමූපකාරයක් තුළ, කරන්න බැරි දෙයක්නෑ. අපි ඒ දේවල් අද කරලා පෙන්ලලා තිය. ඉතිං අපිට ප්‍රදර්ශනය කරන්ඩ හගක් දේවල් අප යන්න නැහැ හැම වෙලාවෙම ගමින් ගමට ගිහිල්ල කටින් කටට ගිහිල්ල තමයි මේ වැඩ සටහන අපි ව්‍යාප්ත කරේ. මේ ව්‍යා්ත කරලා දැම් මේ වෙන කොට සාකා ජාලයක් තියෙන අපිට දෙසයා අනුමක විතර ශාකාජාලයක් තියෙනවා මොකද වටන්න බෑ කියන මතේ අපි ඉන්නවා. මොන තරාතිරමක රජයන්නාවත් අපි කවදාවත් කාඩවත් සැලෙන්න ත් බ අපිම ඉතුරු කරලා අපේම ඉතුරුකිරින් වලින් අපි නයදීලා හොයන ආදායම නැවත අපි මිනිස්සුන්ගේ සුභසාධනය සහ ල්ලුම අව්‍යතාවයන් සඳහන ඇවත ප්‍රතිලාබ හැටියට නිකුත් කරන එක තමයි සමඋපකාලය කියන එක රමයි අපි ඉගෙන ගනතියෙන් මටන අවතුමක පැදිරිකිරීම අර මට හිතර කාවදිච්ච දෙයක්තමා අරම අපි ටොයි බොරු ප්‍රචාරඕනැනෑ අපි අරෝම සන්දර්ථන වගේ කන්න කිවේ ද අපි ඉල්ල ගමින්ග මට පයිංගිල්ල ඇවිදල්ල අපි දාමාම බ් සාමාජික කියද එක්ස දැ ඌපෝයිනී පචාර මල්වේඩි සන්දර්ථන අරුව මෙවා කරනම් පිනුම් කොම ගහනුවන ව්‍යාපාර ලෝකක් නමුත් බලන්න වත්කම්ඒ සන්නවේදන ක්‍රමි මත සම්පකාර ව්‍යාපාරයේම තියන සවභා වැකේ සරල බවනේද ඔ ඒක තමයි ඇත්වස්සෙන් ආදර්ශමත් සම්පකාරයකි උනන් කාන්ත සම්පකාරය කියන්න පුරම මත්තේ ගැන්න දමක් දන්න නිසා පලවෙනික තමයි සාමාජිකාවන්ගේ මුදල් තැන්පත් කරලා වැඩිපොඩියට දෙනෙක් කරන්නේ නෑ. දෙවැනිකාරණය තමයි ඒ සම්පූර්ණ මුදර සංසරණයවෙන්නේ සාමාජිකයන් අතරේ. වානිද බැංකෝල්ඩ දාලා ආයෝජනය කරලා ඒකෙන් පොලි අරගෙන ජීවත් වෙන්නේ නෑ. එතකොට මුළු සම්පූර්ණ මුදර අතිරික්තය ලැව අතිරික්තයත් ආපහු සාමාජික සුපසාදනී යෙදෙන. ඒවාගේම ඒ ලාබය හෝ අතිරික්තය කියන මුදල සෞඛ්‍යය අධ්‍යාපනය සුභසාධනය ඒවාගේම රක්ෂණගේ නම පාවිති කරන එක හොඳන හොඳ නෑ නමුත් ඒවිදියේ සුරක්ෂිත භාවයක් ඇති පවුලේ ආරක්ෂණය සඳහා යම්කිසි කොටසක්කෙන් වෙන් කරනු. ඒ නිසා හැමදාම ශේෂපත්‍රයේ, බින්දුුවයි සියලුම දෙයක්ම පරිහරණය සිද්ධ වෙනවා හැ හැම සතයක්ම ඒක තමා අවශ්‍යදී. අ ප්‍රචාරණ කටයුතුවලට අනවාශය සන්දර්සන වලට සෝබනෝල්ට පැලස්තරෝල්ට දාන වියදමත් අඩුකරගත්ත හම ඒකත් බෙදිලයන් වනේ සමාජිකය ඒත් ක්‍රමයක් සපකාරකත් තියනවා මෙතුමේද කියන්න බැරි වේ එක. කඩයක් නැති පාරිභෝග සමපකාරයක් ඒක. ක්වත් න නමුත් සාමාජිකාවන්ට අවශ්‍ය කරන බාරිභෝග බාණ්ඩ කොළඹ මධ්‍ය විදියට අඩුගානත අරගන රංකාවේ හැම තැනම සාමාජිකාවන්ට බෙදාහැරමි කරනවා. නමුත් කඩයක් නෑ ක් අයි කියන්නේ අපි මේ දේවල් නිෂ්පා දෙනගන අපට වෙළඳ පොල නෑ වෙළඳපොල තියන දේශීය වෙේලඳ පොල අපි ගවමයි තියන්න. අපි අඳුනගන්න්ඩෝ. දොරමටලාේ අපි සම්පකා ක්‍රමය පිළිබුණ යම් සමගාධයක් මතු කළ කොවිD් බසංගතය අවස්ථාවේ. තලකු ප්‍රශ්නයක් කාවනී ආපදාව වෙලා සාමාන්‍යය මිනිස්සු ලොකු පීඩාවකට පත් වනා. දැේයට බඩු බෙදිල්ලා රොම එක එකන එකඒක විදිහට කලාට සම බෙදු නෙනෑ. සම්පකා ක්‍රමය වගේකක් බලවත්ව තිබ්බනංහෙම. අප සහහින්ට සහන සලස්න්න්න තිබුණු සම්පකාට බඩු සම්පකාර නමිතියෙන් පුළුවන් ඩ්ික් බදලදාන්න නේද පුළුවන් කෙනා බැරි කෙනට උද් කරන ක්‍රමවේද හටිය හරි ඒ පාවිච්ච කර තිබුණු කොවිඩ් බලාවවෙ මොනතරන් අපස්ථයට පත්වනාද විශේෂෙන් අඩ අදායන් ලාබි හසන්දමාතයමං ඒකට හොඳම උදාහරණය කයන්නම් අපේස උපකාර සමිතිය අපිට තියෙනවා මේ නන්ද සිරි ගමගේ සෙත්තරණ කියලා සෞඛ්‍ය මධ්‍යස්ථා ඒ කළුතර තියෙනවා ගම් පාහතියෙනවා දැනට කොළඹ තියෙනු ඉතිං අපි කොවිD අවස්ථාවේ මිනිස්සු ලොක්්ඩවන් වුනාාම ඒ සියලුම් සාමාජිකයන්ට අවශ්‍ය කරන්න බෙහෙත් පෙතිටිග අපි ගේගාවටම ගිල්ල දුන්න ඒ සේවාව අපි කළා ඒවාගේම තමයි හුඟා අය අසරණ වුණන ලොගටවන් කරහම තමන්ගේ ජීවිකාව කරගන්න බෑ තමගේ අතුළට හිරවනා මේ අවස්ථාවදි නයගෙවාගන්න බැරි වුණා. නයගෙවාගන්න බැරිවෙන කොට අපි සාගච්ච කලා අපි සාගච්චා කරලා විදාායක මණ්ලේ ගරු සභාපැත්තුමිය ඇතුළ විදාායක මණ්ඩලේ අපි සියල් සියලු දෙනාම එකක වෙලා එකොට නිර්මාත්තුතුමත් ජීවතුන් අත්‍රහිීතය එකතුවෙලා අපිට බුද්ධ දර්ශනය තමයි හම දෑම ගමගේ මහත්තයක් කියල දීල තියෙන්. එක කියන්නේ අ තමන් හම්බ කරන දෙයිෙන් කොටසක් ඉතිරි කරන්න පංගු දෙකක් ප්‍රයෝජනයට ගන්න තව බංගුව කාපදාවකදී ප්‍රයෝජනයට ගන්න ඉතිරිකාරන්නක. ඉතිං ඕක අපි හැමසාමාජිකාවම සතුටිින් කරේ නෑ. අපි ගමගේ මහතයා දශනම සය අනුගනන්වල බංගලාදේශය සේවා බැංකු මේ ග්‍රාමීන් බැංගෝ බලන්න ගියා. එතිෙන්ද එතුමා අධ්‍යයනය කලා එතනඉහ උපත් ස්ථාන්තාවන්ගේ නයිට අය කරන සේවාගාස්තුවයෙන් කොටසක් ලෝන් ටෙක්ස් ඇටියට ගොළොු කැපා ගත්තා. කපාගන ඒ බැංකුවේ සේවාම අන්ඩලේට මේ පාවිච්චි කරන්නද. ගමගේ මහත්තේ ඒකෙ ඇවිල්ලා අපිට අදේශ කරා ගන්න හැමණයකිින්ම්ම සයට පහක් කපලා ඒ සාමාජිකයාගේ අනිවාර්ත යැම්පතුවට දාන්න ඕනක. ඉතිං ඔන්න ඔය ධනිවාර දැම්පතුව විශාල වෙලා තිබුණා කොවි් වසංගතය වෙනකොට ඉට පසේ අපි සාගච්ඡා කල අපි ඉතිරි කරේ ආපදාවකදී ගන්න එහෙනම් අපි අවම වාරිකය රෘපියල් පන්සීයකුත් අදාළ නයට සේවාග අවස්තුූකුත් අයකරගත්තේ අරයා ඉතුරු කරපු අනිවාය දැම්පතු වේ ඒකෙන් එයාගේ සාමාජකත්වයයි වරක් ප්‍රසාදායි සියල්ල ආරක්ෂාවනා නැත්තන් සාවාරික දෙක් ගවෙනස්ථාන් සාමාජකත්තය අහෝසියෙනවන්. එතකොට එයට ප්‍රතිලාප ගෙවන්නබෑ අන්න ඔොහොම තමයි කාන්තා සම්පකාරය අපි කොවිට් වසංගතයේදී මුහුණදුන්න ශක්තිමත්. හොඳයි සම්පකාරය ක්‍රමය කියන්න මේ මුදල් ගනුදනුවක් වෙන තැනක්ම නෙවේ නායදෙන තැනක්මත් නෙවේ ඉතනින් එහාග පුළුල් සංකල්පයක්ක කියන අදහස පැහැදිලි වුණ. පටත කතා කරන්නට බොහෝ කරුණුකාරණා තියන අතරයේ ම අවසර ඉල්ලා හිටනවා. දොර මඩලාව හැටියට අපි යුතුකමක් ඉටු කරන්ට වෙනොම කනගාටුදායක පෝතක්. අපේ ප්‍රධාන සම්පද්ධරයක් සමානිත මහාචාරය චන්දිිම විජය බන්්ඩාර සූරීන් දොර මඩලාේ ප්‍රධන සම්පද ර රට බෞද් ධ්‍යන ශේත්‍රයේ බෞද් සංස්කෘතිය බෞද්ධ ාරය කියන විශේත්‍රය ප ්‍රාණ ද හට හඳු ාත විශද යාල. උපකුල්ලපතිවරක් දශ සහ විදේශී වසයෙන් පතල විද්වතෙක් හැටියට ඒතුමා හඳුන්වාදෙන්න තුමා ජාතියෙන් සමුගත්තා ශාස්ත්‍රීය ලෝකයෙන්ම සමුගත්තා එතුමාන්ගේ දේේ පිළිබඳ අවසන් කටයුතු හෙට දවසේ ශ්‍රජාාවත් ප්‍රවිශවිද්‍යාලය භූමේදී සිදුවීමට නියමිතයිම මේ අවස්ථාව අවසරල්ලා හිටනෙන අපේ ප්‍රධාන සම්පද්ධරක් මේ වැඩසටහන පෝෂ්ණය කරපු කීර්තිමත් විද්වතෙක් එතුමාට මේ සංසාර ගමනේ නිර්වාණවබෝධය දුරුණු වේවාය ප්‍රාත්ථනා කරමෙන් එතුමා පිළිබඳ පුංචි මතක සටහනක් තබන්ට. කලයාන මිතර කියන වචෙන් ඇතුළ වාක් ගුඩාග ේවල් තියනවා අර්ථ රාශ්්‍යක් තියෙනවා කෙනෙක් යම්කිසි පිරිසකට දෙන්න ඉතාාවත්ම ශ්‍රේෂ්ඨම දායධතම මිත්‍රත්තය කළ කියන්නේ බුදු බුදු හන්රලට පපුර කොස වහන්සේට. ල තරක් රක් ල ටහ කල ිතරේ කියලා දුවමන් පද නම හර අඩු කරලා බර අඩු කරලා සහල් ර හට කිය හම හන්ස මට ල තරක් ලව කිය ැන කියෙ හසත දන්න ඇතිම යින්ස් ටයින් යිට බට මහා විද්‍යා ෂස්්ට ද්‍යාක්ඥය යා එක දොස්තාව කියතින කෙනෙකුට තමන් දන්නාද ඉතා සරලව තව කෙනකුට කියන්න වැරනං උන්න කටවා කිරණික හොඳයි. යා දන්නේ නෑ විශයගිය. විශෂයයක් දන්න ඕනම කෙනෙකුට. මන්ගේ විෂය ඉතා සරලව තවකරට කියාදීම හැකියාවතිෙන්න්න ඔන් යන සන්නවේතන පිබඳ මහාචර්වරෙක් අපේ සුන්ාරත්මහත්ම හොඳටම දන්නව ඇතු සනිවේදනය කියන්න තේරෙන්ඩ කියන එකටයි. බෞද්ධ සංස්කෘතියේ අපේ සංඟරුවනට විසාාල වැඩවසම් බලපෑම් ගොඩක් තියනවා. වැඩවසම් යගයේට ුන් ගඩක් පන්සල්ලා අතර රැගෙන. ඇති ඕක නැවත නැවත තවතවනකා තව වැඩි කරන්න උත්සාකර මිසක් අඩ කරන්න උත්හකිරීමක් පේද. කිවීම මේ මඇතක දිල ප්‍රවණතාවත් තියෙනවා හාමුදුුවන්ගේ නම ඉස්සරහට ගම කියලා අවසරයි ජලන්දාන. එතර බත්මොකේ පාදගන් අවසරයගේ අපික මතක්වෙගේ වැඩව සම්ගාල මිනිස් රැවුණල පාග්කල රජුගේ දෙපානයද. එහෙම පරතරයක් සංගය වහන්සේ සසා ජනතවතර අප බුදු හාමුදුරුව බල පොත්තුන්නේ ෑ සංගරුවට අපේ එක අගේයක් මේ බෞද්ධ සස්කෘතිීප සිව් පිරිස. ඇති අපි අතර ලොකු සම්බන්ධයක් සහරිතාවයක් කර බැඳුවක් තමා තියෙන්නේ ඇති අපේ ඇත තියාගෙන නම කියන්නට බය අවස රයි කියලා එකහම කීම අවශ්‍ය නැ. බුදු හාමුදුරුවෝ යට කරම ඔක්කොටම හේතුව ඉස්සා මච්චරය. මිනිස්සු එක දෙකාට ඊීර්ෂා කරගන්නවා. එකක් හරියට තියෙනවාදේ ඔක පනවවිද්‍යාවත් පැදිලිකර ලෝක හැමතිසේම අපිට හිතෙන්නේ ස්වභාාවධර්මය හොඳ දායකෙක් නෙමෙයින. අපිට අචිතරන් දෙන්න. ඉතියෙන්නේඒ සත්තු සර්පයත් බෙදා ග්ඩ තියෙන ඔය චුට්ට බෙදා ගන්නඩ කිය අපිට මදි වැඩිය හම්බේට පීර්ෂා කරන. ඒවගේ තමයි ඉත්සා කියන්න ඒකට මච්චරය කියන්නේ මටටම වේවා අනුට නොවේවා කියලා හිතන එක හැම හොද දෙක මට තමයි ඕන ඇනිතට තියෙන්ට හොඳනෑ එක මත්සරගිය මේක තමයි මේ ගැටුමේ මුල් කියලා බුදුහමුදුරුව චක්‍රයට පහදිලි කරන චක්‍රයාට මදි උත්තරේ. චට ඇයිහම ස්තීර්ෂා මාත්සරය මෙහෙම එන්නේ ඇයි. ට හතු තකට විහල් කරන ඒකට හේතුමේ ප්‍රිය අප්‍රිය බිදිර මේක බෙදාගන්නන් ලෝකෙ සමහර දෙවල් අපිට ප්‍රියයි. ප්‍රියදේ ඕන අප්‍රියදේ ඇත් හරන් ඕන ට කත් ගැටමට හේතු වන්සක් මිස ගටන ගැටනව. සමුපකාරක්‍රමය අදට වලංගුද. සම්පකාර ක්‍රමයට රට ගොඩදාන්ට පුළුවන්ද. එකතමත් දොරමටලාවෙන් කතා කරන කාරණාව. අදට වලංගුණක් මේක මහා පලදායි ක්‍රමයක් නම් මුළුමහා සමාජයේම මේකට බද්ධ වෙලා තියෙන්ව වයස් බේදයක් නැතුව පුංචි ළම අයින්ඩෝන ගම්පකාරිී. ඉන්ඩෝන තරුණියෝ ඉන්ඩෝන තරුණයෝ තරුණ දෙගොල්ලම ඉන්ඩෝන කාන්තාව න්ඩෝන ඇති එහෙමට නිගම් එක පරණ දෙයක් වගේ සමහරු සලකන්නේ එ එහම මොකදහෙම වෙලා තියන්නේ දුමදම හතේ ඇති පිළිතුරක්. මෙහම අසතමත් ඇ ඕෝක කාරණාව අපිට විවිධ කෝනෝලින් දකින්න පුළුවන් විශේෂමද ගොපි මේසාකචාාව තුළ ද බතුමාගේ මත් වෙච්චක් තරරණාවක් තමයි මේ සෞම්පකාරය කියනක ඇැම් පිරිස් දකින ස්වරූපයේ වනශක්තියන දැන් උදාහනයක් ඉදිට දැන් ගමේ පොය කඩේ තියන මේ පාරිබෝක අලවිශසල තමයි සමහ සම්පකාරය විදිට දකින්නේ. සම්පකාය කිවගම පුුදු අදන සමහන්ට ැවෙන්නේ. නත් ඒ සම්පකාරය සම්පකාරය තුළ සම්පකාය අපි දකින එක්තරා ආර්ථික ක්‍රමයක් ජීවන ක්‍රමයක් ආර්ථික රටාවක් මිනිස්සුන්ට එදිනදා තමන්ගේ සියලු වැඩ කටයුතු. කයාාත්මකිරීමේදී නිදාගන්ධ පුළුවන්. එක්තරා ජීවන රටාවක් එතකට ඒකට අපි අරුගත වෙන්න නං මේ ක්‍රමවේදී හරිට අධ්‍යයනය කරලන්න ඕන. බොහෝ දුරට උදාහනයක් කිරිට අපි ගත්තොත් ආර්ථිකය වශයෙන් අපිට යම් ප්‍රතිලාභයක්කින් දකින්නනම්ඒ එහෙම අවශ්‍යතාව ඒ වැඩ පිල්ල සඳහාාවශ්‍ය ආර්ථිකමසිින් ශක්තිමත්යෙන වැඩපිලක් ඒ හරක් ්‍රියත්මකෙන් න තොකට උදානකද නිෂ්පාදනය බ බෙදාහැරීම අලවියකිරීම විධ විධංශදීන මේ සෑම අන්ශයක් තුළමම සම්පකාන මූලධර්ම පදනම් කරගෙන ක්‍රියාත්ම කිරීම තුරින් තමයි පිළිබි බිවෙන්නේලියට විශේෂයෙන්ම මේ කාරණාටික එතකට දැනුවත්භාවය තමයි විතාහම වැදගත්ම කාරණාව. ඒ නිසා අපි විශේෂෙන් තරුණ සම්පකාරය විදියට අපි දකින්නේ දැන් ඕනෑම පුද්ගලයකුගේ දැනුම ඒ සඳවශ අවබෝධය බුද්ධිය ඕනෑම මනුෂ්‍යවර්ගයාගේ මූලිකවම ලැබෙන්න්නේ පාසල් අධ්‍යාපන තුරින් තමයි තමන්ගේ දැනුම යනාදිය බුද්ධිය සමාජ ක්‍රමයන් ආර්ථික්‍රමයන් ගැන අවබෝධය ලබාගන්න. නමුත් අද තිය ලොකුව පශසේ තමයි පාසල් අධ්‍යාපනය තුළ මේ සම්පකාර ක්‍රමය ගැන ඉගැවීමක් පැහැදිලි වනෑ. අපි ඒසාමය අපිට මතකපී උසස් පෙළගාදී එක ව්‍යාපාරද්‍යනයට පොඩි ඒේකදේක විචර කාරුණනාටිත්ව සම්පකාර ගන්න තරින් හට මේ ලොකු අවබෝධයක් ලබාදදින්නහැ.ඉනිසා අපි බලාපොරොත්ති ව අපේ විප්‍රධාන්ත මරමුණක් කියෙන තරුණු සම්පකාරය විදිහට මේක ෙද සනය අසුවදශකේ මුල්බාගගේ ආරම්භ කරපු ව්‍යාරයක් විදිහට බාධකිම පාසල් සම්පකාර ක ලව නැද්ද පාසය සම්පකාරය දැන්ට යම් මට්ටමක තියෙනවා. නමුත් ඒ සාර්ථක තත්ඒක නැත්තේ මකද ඒ ඉදිීට අර්ගෙනයමේ හැකිප නොදක්දූට පාසල් අධ්‍යාපන අගුණනට පස රු ඇත පාසල් සිසුව සිුව තන එලිට ගාට පසේ ඒ හදාගන්න සංවිධාහනය සමිතය එතනින් අක්්‍රිය වෙලා යනවා. එල්ලට ඒ ඉදිරිට අර්ගෙනයමට තියෙන උත්සාහයත් අ අන සමාජ කල්පත් එෙක්කම එක ගිලිය ලායන. ඉනිසා පාසල් සම්පකාර සමිති ක්‍රියාත්මකීම තනම. අලුුවට මගති යෙන්නේ ඒක නිසාත අපි බලාපොරොත්තුෙන් මේ තරුණයන්ට අද ව්‍යාපාරය හඳුන්නාදීලා. අනාගත සම්පකාර ලෝකයට සම්පකාර සමාජයක් ගන්නගන්න අවශ්‍ය දැනුම ලබාදීම තුළින් අපි මුලින් හැඳු නොේක අනාගත සම්පකාරකයන්ගේ තිබිදිගේ තමයි නිස්කෝ ව්‍යාපාරයක අපි මුලතිහා කතාාහරේ ති එනිසායි විදි ලබී ලක්‍ෂ හතකට අධික සාමාජික ප්‍රේෂක්ටමේ තරුණයෝ සම්පර ව්‍යාපාරියට බද්ධ වෙලා කටයුතු කරන. දිවීනය විධ ප්‍රදේශවල ප්‍රාදේශය මට්ටමේ ගම්මට්ටමේ සම්පකාර ව්‍යාපායට සම්බඳ නායක වෙලා ඉන්න. විදශේවා සම්පකාර සමිතති්‍යවල අධ්‍යක්ෂ මණ්ඩට නිතල්ලෝලෙට බොහෝදුරුවටම මේ අප නිස්කෝ ව්‍යාපාරිීින් මේ සම්පකාරය හඳුනාගෙන ඒකි පන්නය ලබාගත්ත තරුණ ප්‍රජාව ඉන්න. තකට අපි වට ගොඩාන වැඩට කොහමද මේ තරුණක දායයිකරගන්න කියන එක ගැන මේ ම ඇතකාලීනං වැඩපිල්ල් ගන්නාවක් අපි ආරම්භ කල්ලති නවා. එක ප්‍රධාන්තම කාරණය තමයි මේ තරුණ්‍යාව සාමාජිකයාව නිෂ්පාදන බලවේගයක් හැරීට කොහොමද ගොඩන ගන්නේ. ඒර හා කොහොමදව්ව ජාතික ආර්ථීකයට නිෂ්පාදන කියයාලියට මේ සාමාජිකාවය කුතු කරන්න. කියනෙක්ගැ අපි පුළුල් වැඩපිල්ල් ගන්නාවක් ආරම්භ කර තිීන ආරම්භ කරන්න ඕන තැනවිල්ල සෙලාම් ගෘහස්ත ගෘහ එකේ හඳුනගන ගෘස්ථ ආර්ථිකය ගොඩ්ඩංගන වැඩිපියල්ලක් තුඩින් තමයි ඒ සමාජ ආර්ථිකය ගොඩගන්නත් සමාජ ආර්ථිකය තුඩින් රටක ආර්ථිය ගොඩ ගන්නත් පුළුවන් කියන එක අපි කල්පන කරලති නත් ඒ අනු අවශ්‍ය වැඩිපියල් ගන්නාවක් අපි සංවිධාන වෙලා ක්‍රියාත්ම කරගෙන යනවා නමුත් ඒේසඳහා යම්යම් බාධක නැත්තාත් නොවේ යම්යම් ඔබත්තුමා කියෙන මටමට පිළිබුම් නොවෙන්න යම්යම් බාදග තියෙනත් ඒකට ජාතික රාජ්‍යමට්ට මේ පැහැදිලි දැක්ුණක් තියෙන් නො සම්පකාර ව්‍යාපාරය ගැන ඒවගේම සම්පකාරට සම්බන්ධ නීති අනපනත්ති න ඔබහෝ සංශෝධනය වීතු තැන්තියෙන ඒවත් බාධක රැකවරන්නේ සඳහදාපු නීති සංවර්ධයට බාධාවක් ච් අවස්ථාව ොහ තිය ඔබේ හුනාගත්තවතිී නො ඒවගේම මේ සම්බන්ධය ඇතැම් නිලධාරී මේ සම්පකර ව්‍යාපාය සම්බන්ධ වගයව තිරමටම නිලධාරීගේ යම්යම් ප්‍රශ්්‍රතියන ොකද නිලධාරීින් දකින සවරූපයන මේ සාමාජිකය දකින්නේ සාමාජිකයාගේ මේක ඕනෑම ව්‍යාපාරීක්‍යසන්ත මහතයක් තියවා දෙක අයිතියත් තියෙනවා පාලනයක් තිෙන ප්‍රතිධානයතියනව අවධානවතිය මෙටම කාරණ හතර මත තමයි මේ ව්‍යාරයක් ක්‍රධා පවති දකට සම්පකාර ව්‍යාපාරිතින විශේෂක්ය තවයි මේ කාරණ හතරම සාමාජිකයා මතම රදා පවතින්න ඕන ම අයිතිය පාලනය ප්‍රතිලාබ අවධානමකිින්ක මොකද මේ සාමාජිකයා්‍යපායක් මේ අයිතිකාරය සාමාජිකය තිීන්දු තිීරන ගන්න සාමාජිකයා. ඒ නිසා නමුත් දැන් ගොලාාතුලටද වෙලාතිීන්ද මේ කාරණ සියල්ල අවධානම පමණක් සාමාජිකය අඇිතුරු කල්ල අනිත් කාරණ සියල්ලම වෙන පත්තකට යුක්තේලාද ඉතින් ඒක අපි ගොුණු කරලා අරගන්න අපි තවනාවත් ජනුවත් කරගෙන යන්නේ එකයි මේ ඉදිරි වැඩපිල්ලත් එෙක්ක අපි බේ උපාගහලත් ලොකු සහයත් දෙනවාම අලුත්න සමාජ බලවේගයක් ගවට මේ තවන සම්පකාරය පත් කරන්න ඒතුලි බලාපොරොත්තින ගමනම අපි හිතනවාම ඉදිරි අපට ලඟා කරගන්න පුළුවන් ඔපකිවා සම්පකාර සංකල්පය සම්පකා ක්‍රමය ම ඇය කින ගමේ සම්පකාර සම්පිීන් කියල වෙලඳ සැලෙන් තමා දකින එක සවභාවය ඒක දිරච්ච දොරවල් වර්මමයතාඩු කෑලි අරෝ යමකුල්ලැල්මච ඒවත් සම්පකාරය කියපුකවා එක හැබැයි එහෙමමන සමර්තැන්ගල හරි ලස්සනට පිළිවෙලට ඒ වැඩේ කරන තැන් තියෙනවා. හැබ පුදුවේ එහෙම චිත්‍රත්තිනව කාලෙකති උබ බාලේව තමා ඒකට එන්න එක නෑ හොඳ බඩු අු මිල්ලට සාධරණව දෙන තැන් දෙන අවස්තා දුන්න අවස්තා තියෙනවා සමටට කිවෝවාගේ සූරා කෑම වෙන තැන්වල සම්පකාරය තමයි පාරිභෝගයාගේ ආරක්ෂාවට ඉඳලාති එහෙම හොඳ දේවලුත් අපි අගේ කරන හැබයි මෙහෙම ඕනේ යැයි මේ මූන මේ දෑශ් නිලංකාර වෙන මල්වැඩි සම්දර්සන නෑනේ සම්පකාරය. ඒ තමා මේ ප්‍රශ්නේ අලු ව්‍යාපාරික ලෝකෙ වෙළඳපල ආර්ථි ක්‍රමිය ඇතුරේ මල් වෙඩි තියෙනවා. මෙන්න පත්තුවේනවා මෙන්න රර්රි ලස්සන අලංකාර දෑස් නිලංකාර වන සම්දර්ශන ප්‍රචාර. ඉව සම්පකාරක නෑ වැඩික වෙලා තින නැතම් කොයිද ිලියන ගන ද බඩු බය නැතුව දෙපල කියනවන අපේකේ ච්චර තියෙනවා අච්චරතියනවා ද බඩු තියනෙනවා පන්නනවා දැම් මේ ජාලියය චමින්දුවන්න මොරවක් කෝරලේ. නිපදවන්නන්ගේ සම්පකාර සමිතිය කොච්චර පෝසද්ද පෙන් අන්නකොඩ හ පැදිල ොරවක්කරල්ලෙත නිපදවන්න්ගේ සම්පකාර සමිතිය ගත්තම දැන් අප එක කර්මාන්තශාලාවකට ගේන යන්ත්‍රයක් ගත් තමා ලක්‍ෂෝ දෙසයකට වැඩි එවැනි මැශින් සාමාන්‍යයෙන් හතරක් පහක් එකකම් මලක තියනවා එතකොට අ පරණ හැඩේනේ ඇතරම දියුණු හැඩියක් දැ සම්පකාරය හැදිර තියනවා ඒහිදරන්න ඇතරම ගත්තවත් මරණය උපතේ සිට මරණය දක්වා සම්පකාර ව්‍යාපාරජාරය විහිදිල තියනවා. රෝහල තියනවා පෙරපාසල් පද්ධ තිය තියෙනවා. ඊට පස අවසාන මරිශාලව දක්වමක ව්‍යාප් වෙලා යෙනවා සම්ප රෝහල සම්පකා ලැ ගොඩක් තැනුලට ලංකායි ව්‍යියප්තු වෙලා තියෙන. ර බතුම ගැනවා ඒ සමාජකත වෙලාද නැ කලපි ප්‍රශ්න ත ය. අපේ ගත්තම තේි බලන්න පුළුවන්ද යම් ගෝම් ඔබහ පුල තේනිපදවන්නන්ගේ සම්පකාර සමතිය ත්තම අප ප්‍රධානදය තමයි තේ නිපදවීම ඒකේ අපි ආරම්භ කරා තේ නැවත වගා කිරීම වැඩ සටහනම් ඒේ නැවත වගාව ඇතුළේ තමයි අපේ කර්මාන්තය පැවැත්ම තීරණය වෙන්න එතකොට අපි දන්න දැන් තේ වගාව ගොඩක්දුරට ගොවීන් තේ වගාව එපාාවෙන තැනට පත්වෙලා තියෙන්න්නේ අම් ඒක නිසාම තේනිපද වන්නන්ගේ ලංකාවේ ප්‍රථම සම්පකාර සමිති විදියට අපි නියමු ව්‍යපෘතියක්කාරම්භ කරා විද්‍යාත්මක ක්‍රමයට වඩාත් නිවරදි ක්‍රමයට ආදර්ශ තේවගාවන් පිහිටුවන්න අපේ සාමාජික ඩම්වල ඒකට අනුව අපි ඉඩං හැට පහක් තෝරගෙන ආදර්ශ තේවගාවක් කරන්න සූදානං වෙලා ඒකති කුඩාතේවත් සංවර්ධනා ධිකාරිය තේමන්ඩලය තේ පර්ේෂනා අයතනය කියෙන ආයතනවලත් සහයෝගේ උපදේශගත්ය ඇතුව අපේ සමිතිය ශේෂ්වන්ශයේ මඟ පෙන්වීමෙන් අපි මේ ව්‍යපති ආරම්භ කරා ඉඩම සකස් කරන තැනඉදං පැල සිටුවීම දක්වාත් දලු නෙලීම දක්වා පවත්තගෙනම සඳහත් අපේ සමිය සම්පූර්ණ මඟ පෙන්නීම කරනු. ඉදල්ලෙෙන් නව රැල්ලක් කියලා අපි දුරමටලා වැඩසරහන් දෙකක් කලා ඒ වැරසරහ ති. කෞතුමාලගේ සම්පකාර්තමිතය ගැන මතක් කළ ඒමයි එතර මේකද විශේෂත්තයන්නේ හසන්තමහත්වය දැන් මේ වැඩසටහන ඇතුරේ දැන් අපි ගොවයා නැවත මේ වගාවට මේ කර්මාන්තයට කැදවනු අපි දැක්ක දැම් මේ ලංකාවෙ ප්‍රථම වරට අපි මේ වැඩසටහන කරේ ඔක්ටොම්බට දවනිදා පැලසිටුවීම ඉඩං හැටහතක උදේ නමය දෙකට යදුුණු සුබම හොතින් එකම වෙලාට පැළින් අංගයි තිහස කවදාවත් ඒේවගාවෙනුව වැෙන දෙයක් කරනෑ එක මොරවක්කෝලේ සමිතින් අපි කර එකතින් අපි සතුරී රටටම ලෝකට පෙන්නවා සාතින රූප අහිනෙන් ඇත්තෙම හොඳ වැඩසටහන බවට පත්වනත් තේකර්මාන්තයේ අනාගතය තීරණය කරන්න වැඩසටහනක් බවට පත්වෙනවා අපි මේ වැඩසටහනදී ගොවියාට නොමිලේ උපදේශකත්ය ලබාදීම නොමිලේ පොහොරටික ලබා දීම කරනවා පස අප සවපකාර සමිචි බැක්කුවෙන් සහන පොලි නය මුදලක් අපි ලබාදනු ඇත්තරන සම්පකාය ගොඩ්න එක දින ොටි කරන්න එමරතු නිකම්ම ගොවයට කියල වැඩන්න අපිට දළු දෙන්න කියලා ගොවට දළු දෙන්නනනා ගොවියක ඉඩම හදන් සාමාජයේ ගොවින්ගේ ඉඩම හදන වැඩේට සමිතීදිර අපි මැදිහත්වයෙන්න අපි ඒදේ තමයි මේ ආරම්ප කරල තිෙන්නේෙ එක බොහොම සාර්ථක මට්ටමට පළමුවදියන සාර්ථ වුණා එතකොට ඒගේ අපි පාස සම්පකාර පිලිනොද අප කතාකරපු කාරණයමන් නැවත මතක් කරන්නම් මේ පාස සම්පකාර සමිතු පාහෙරත් මත්තකවූ වගේ ඉතා සුළු වශයෙන් ලංඟ ක්‍රාත්මක වෙනවා හැබ ඉතාම දුර්වල මට්ටමක තියෙන්. ඒක අපි දකුණු පලාතෙන් මොරුවක්කෝල සමති මැදිහත්වෙලා ව්‍යාපෘතිය සකස්කරගෙන යනවා පාසලෙන් නැවත සම්පකාරය ආරම්භ කරන්න. මොකද සම්පකාරවල සාමාජිකත්තෙන් සට හැත්ත පහට වැඩි ප්‍රමාණයක් ඉන්නේ වුදු හැත පා ඉක්මෝබ මිනිස්සු. එතකොට තවරුදුතු පහලෝකින් විස්සකින් සම්පකාර සමාජක ඉතිරේද කියලාට ගැටලුවක් තියෙනවා. එකකින් සාමය සම්පකාර සංක අප අපි පාසලෙන් පටන් අර්ගෙන මේක උගන්න පටන්ගන්නු අපේ දුමින්ද මහත්තැකිව්වාගේ තො ඒකට දැන් සම්පකාර දින තරග කියලා වැඩ සටහනක් තියෙන. නමු හැමදාම අපි සම්පකාර දියන තරංගවලට සමිතිය ආසන්න පාසලකින් නමැටිකක් කරගෙන යනික තමයි කරන්න ඇත්ත මේ සම්පකාර සංකල්පය පෝෂණ වෙන්න ඒ එක හර එතවොට ඒ අයඒ මොතේ තරඟට ගිල්ෙන එඇතිරි ඒ බැඳිමි වරයි. අපි මරුවක්කොල්ල සමතිය විසි හතරවුරුද්දේ මර්තුමාස කරා සමූප දූදරු සාහිත්‍ය කරා මහොස්ත විය. ඒකට අපේ සමිතියේ සාමාජික දූදරු සහ මුණුපුරු මිනිපිරියෝ පමණයි ගත්තේ. ඒක අපි බොහොම සාර්ථකව සම්පකාර තරග ඉසෞටක අපේ සමිති සාමාජික දරු අතර පැත්තුවා. පෞතර අපි ප්‍රවේශයක් කරන්තෙන මේ අවරුද්ධේ අගහරි විසි පහවුරුද්ධේ මුලහාහරි දැි බලාපොරොත්තු වෙනවා පාස සම්පකාරවයක් පුතිය පටන් ගන්න ඇත්තේ මේක කරන්න පුළුවන් මොකද ජපි ගත්තම සීයාරපතක් පෑනක් පැන්සලක් ගන්න කියාම පුද්ගලික වෙල්ෙන් සැලකින් ගන්නවට වඩා අපිට සම්පකාරයේ පාසල් සම්පකාරණි අඩුට දෙන්න පුළුවන්. අපිට මවු සමිතියක් ඉදියට දෙනියාය අධ්‍යාපන කලා අපේ සම්පකාර සමි ටිකක් ගොඩනකොත් පාසල් වල පාසලේ තියෙන සම්පකාර කාමරෙන් අපිට පුළුවන් මේ පොතේ විල්ල හපියල් තිහකින්තර සිය තිහකකිින්ත අඩු කල දෙෙන්. තොරයි එවැනිදේකට මං හිතන්නේ පෙළබෙන් නතිවෙන විදින්න අම්ම තාත්ත දරු පෙළිමෙනනම්බොද තමට තර ආර්ථිකවාසයකුත් යවන ඒකනිසා මේ ආරම කරන්න පුළුවන් වැඩක් අපේක දකුණෙන් ආරම්ම කරන්න බලාපොරොත්තු වෙනවා. හො ඒේබවන්න සම්පකාරයක් හදාගෙන පොල්බවන්න සම්පකාරය රබර්බවන්න අදාාගනති ඕ. විවිධායට විවිධාකාරය සම්පකාර හදාගන්න පුළ මුලු හත් සමාජයේම සම්පකාරය බෝට පත් කරන්න පුළුවන් බලාගෙන ගියාම කරලා නැතුවමිතක් කරන්න බැරිකමුහ පාසල්ෂයන්ට පුළුවන්නක් මහමිනිසුන්ට බැරියි? බලපුම පුළුවන් වැඩක් මේ නේද. ප්‍රතිලාපත්ති නොම නෝනා කියන්න ඇතුව මිසක්කා සෑහි ප්‍රතිලාපත්තිය නයි වැඩි පචායකුත් නෑ මෙ සම්පකාරය පැත්ේ වැඩ ිනේද. අපට ඇමතු මක්තියෙනවා. අසේල හත්තේ මත සම්පකාර ව්‍යාපාරයම හද අයිබෝවන් අයිබෝන් අයින් කතා කරන්න සම්පකාර ක්‍රමය අදට වලංගු ද ඔන්නේඒ ප්‍රශ්නම ඇ්වා ඔවු ඇත්තරම අදට වලංගුවයි නමුත් කැඩලුවතියෙන්නේ මේකේ සැබෑ අත්ව පිළිබඳව සමාජගතේලානේ තම්පකාර ව්‍යාපාරය තුළින් කරන්නව මෙහෙවර පිළිබඳව සමාජය දැනුවත්නය කියෙක කතමයි මගේ මතය ොකද දැ අපි වෙනස් සවම්පකාර සම සි උදාර නොගෙන අපේ තම් පාරගනන අප තනත් සමතියන උදාර ඕන රන් අපිට තියා දෙඩ අපේ අද මේ වෙන කොට අපේ බලබදේසය තුළ අපේ ජනතාවගේ මුදල් ඒ කරසි කරලා අපි කෝටි එකසි අදාහතරා වත්කම් විතියට අපේ සමිති तो අදාගන තියෙනවා ඒක ඇතුලේ තාමාජිකයා තතු හිමකාම කෝටි තිස් පහයේ සීම අදක් අප ගෙනල්ලා ති එත් එක්කමදේස් මුදල්වලින් අපි හැමවෙලේ මුස්ථ කරා සාමාජිකයාාවගේ සුභසාධන පැත්තතා ඕගේ ආර්ථිකය කොහමද නගා සිටුවන්ඩ කෙල සම්බන්ධව දැඩුව අපි ප්‍රියාත්මෝ වෙලා තිනද උදාාරණයක් මහිතන්නේ ඔබතුමන්ල්ල කතා කරේ කොයිත් වසංගතය ගැන තැන් කොයිත් වසංගතයේදී අපි සාමාජිකයාව නග ආරත්සා කරගන්න කොහොමද කියක පිළිබඳව ඉතාමත්ම පුළුල් අපිකා අපේ කාර්ග සභාාවක්යෙන්න්නේ කාර්ග සභාව තුළ සාකච්ඡා කරව අප දවැන්ත වැඩලල ේවले ියත් කර ඒක සාමාජිකාව ඒවෙ ්‍ර සග නිසා ලො ड ලා තියේද මාස දෙක් ෝ තු ඇතුළත අපි කොහමද මේේ සාමාජිකයන්ද තාන සලසන්න කියග සම්පකාරයක් කැති අපි පුතුමාකාර කැපවීමක් केේවෙले කර உங்க මේ කරන දේතුළ සමාත ගත නොවීම ර දැන් මෙතරදී කතිකාවයක සිද්ධ ුණුත්ද ඇතරම හ පුළල් සාකච්චාවක් කඇත්තටමමාද ඕක අරගැනිින් පිළිබඳ දොරමරල්ලාට අපේ ස්තති පුද කරන්න ඕන මේ වෙලේ කතා නොකරන විශෂයක්ක් සවභකාර විශ්ෂය කියලා මුළල ගෑන්ිලා යෙනු විෂය කරගනත සාකච්චාවට භාජනය කරලා තියෙන වගේම අපි අපි අවස්ථාවක් ලැබුණ මහිතන මේක සමාජය ගත කරන්න කියල මන්තන මේ අවස්ථාවක්තු ඒ කොයිව සංගතය වෙේසිී අපි සාමාජික රැකගන්ඩ විසේසෙන්ම ඔ उनන්ගේ ගත්තුु नायයට ොලිකාपा හැරීම සිදුुගරන ලබ මාස देखක් ंग ත ෑ उनका මරගේ धुගණ राज्य बැංකු සහනිකුත් मो्याයතනකිසික් නොකරපු ඒ සාමාජික ආරගणසි විච්ච කෝටි පන ඉ ම නාएයට පොලිකාප හැරීම පොලිය पाා වතු පොලි මාස देखක් नයග වන් ත් पा මාස देखක් नය නොගවත් අපිට ොල ප මු ර න්නේෑ ඒවාස ඔුන්ට රුියල් පන්දාසගන හැම පවුලට අපි ලොම්බිලේ නැවතතාය නොකරන මුොදලා හැට බදල දෙෙනන කයිට අ සංගත ේ ඇබබගේ එතරරින්නව තින්නින් නැතුව නැවත රපියල් දතදහසක පොලියක් නැතුව තමන්ට කැමි දවස ගෙවන්ද කියලා ලක්ට පන්සිය පණහ අපි වෙදෙනවා පියලු සසා මාජික පවුල්ල හොදයි හොයි අ එතරිින්න්නව තිෙෙන්නෑ ඊළඟට ඕන්ටත් සියල් අටම වියලි සහමමාලු බෙදලදන ොයිටව සංගචයල. අපිේ එතරිින්න්නව තිින්න්න නැතු. යි එෙන්න්නක විදිින්න්නද පාදෙශ ේකම් කාරයයාල යුද හමුදාව පොලිසියයට අවශ්‍ය කරන හතර ගවන ක සඳහා අපේ බලපදේශය තුළ අවශ්‍ය සියලම සම්පදධදාය කත්තාාව සම්පකාර්තමචය කටරෙන බාද පැද තුමගේ සම්පූර්ණ නමත් කියලම මගේ සම්පූර්ණනම රුපබන් අසෙල කිවමන්ත පනනාන්ු ම ැරල සනස්සා මතයේ හිචපු සභාපතිවාගේම වර්මානයම උස සහාපතිව ජර ම ුතු රග හ ටික ලට කලි මරවල න් සන්තිග මතක් කලනේ හොඳයි බෝමිස්තූ හරි වටිනවා ඒ අදදා ස්ටික මිශේෂය මතක් කරන්නටන සම්පකාර ව්‍යාපාරයේ ගැන සනස ගැනත් මතක් කලලානේ කිවන්ද චයර කිවන්දන්නේ මහතය ොරමටලාලවට සභාගල්ලති නොම සබද්ධාරී කැටිටම සංකල්පය ගැන එතුමා කතා කල ඇතරම ලොකු සේවයක් කරපු. ප්‍රායෝගිකව මේ ම්‍යපාර බවට පත්කරපු කෙනෙක් කිරවන්ද ීමහත්ත්‍යවත් අවස්ථාවයි මතක් කරන අප සම්පද්ධාරී දොරමටලා. හොඳයි සම්පකාරක මේ අදට වලංගුද එක තමා දොරමටලාවේ මාතෘකාව ඒ අතර මං අවසර ඉල්ලා හිටිනවා තපුංචි කාරණාවකට දැකිවුවන්නේ එකඒ ද දෙවල්ලට සම්පකාර හදන්න පුළුවන් කියලා බලව බැරි මුණු අටද නේද විද්ධ සේස්ත්‍රරවට පුළුවන්නේ හිතල බැලුවොත්තම සමට අලුත් පරම්පරාවේ තරුණ අය හදයි එකක විදිනෙ දැ මේ තොරතුරු තාක්ෂණයත් එ ඩිජිටල් සම්පකාරයක් සංගීතයට වගේ බැරිත එකක් කලා ශේත්‍රයන්ට අදාළ සම්පකාර සංකල් පැත්ති සංකෘතිය තියනව අපි ගන්න නැතිනාට ද හැතර අප එතන අඩුවක්ව සම්පකාර ව්‍යාපාර ලංකාවේ මේ අපි අල්ලගන්නේ ගොඩ නැගිලිවල සයිස්සක ප්‍රමාණයට මූල්ලේ වත්කම්වල ප්‍රමාණටකන් බෞදතිික දියුණු පැත්තම ගොඩත්දුට අපි කතා කරන්නේ හැබයි සම්පකාරය කියන්නේ ඊට වඩා එකක් ඇතුළ තියෙන සම්පකාර සංකලප ඇතුළම සංස්කෘතිය සමාජ පසුබිම පවුල් පසුබිම ගොනෑගීම සඳහා සම්පකාරකමය තුළ මඟ පෙන්නල තියෙනු සෞපකාර ගම්මානි දිකිරීම දක්වා සම්පකාරගමය තුළ මේ ලොකු දුරට යන්න පුළන්ග මඟ පෙන්න්නල තියන ලෝකෙම ිහිල්ල තිය අවාසනට අපේ සම්පකාර සමිති ලංකාව තුළ කතා වෙන්න අර බෞතික දේපල මූලාශ්‍ර කරගෙන තමයි සාර්ථකතය මනඉන්නේ. මොහිද නීට යයාගේල සම්පකාර යොදාගන්්ඩෝන. බතුමාල සංස්කෘතිය කැන මතක් කළ අපේ සංස්කෘතියේ මහා ප්‍රදීපයක් ප්‍රදීපය පහන නිියවුනට එළිය තාම තියෙනවා. ඒ කෞුද ආචර් පණ්ඩි තමරදේවයන් ප්‍රධාන සම්පද්ධහරියෙ දුර මටලාවේ හරියට මවුරුදු වටක්. මට අවසරදෙන්ට මිනිත්තු දෙක තුනක් එතුමාව සිහිපත් කරන්නට මොකද මේ අප සතුූ තියන මේ දුර්ලබ රූපරාම්පෙල් වෙන කොහෙවත් නෑ. එතුමා ජීවිතය අවසාන කාලෙත් ඒ ම අවසාන වැට සටහනත් මේ මේ මැදිරිය මෙතැනම වෙන්ට පුළුවන් මට අවසරදට තු සිහිපත් කරමින්හෙළේ මහා ගාන්දරුවය හැටියට වැනි යුග පොරුෂයක් රටක පහල වෙන්නේ අවරුදු සීයකින් ඉන්නෙත් නෑ පන්සයකින් වෙන්න ස දාහකින් නොවෙන්ට පුලුවන් අපට කියන්න බෑ එක එතුමාගේ කාර්ය භාරය සලකළ බලපුහම මට අවසරදන්ට මේ අවස්ථාව මේ අවුරුදු අටක් පිරණ වෙලාවේ ආචාරය පන්ඩිත් අමර දේවයන් පිළිබඳ පුංචි සටහනක් දොරමටලා ඉතමාන්ටමතන ඉතාමත් නිරල අවස්ථාවක් මෑත ලංකා යිතිහාසේ අමර දේවයන් ගෑත්දදි ආචර ප්‍රේම් රිකේමදස.

මටත් භව ප්‍රකාශනය නම් පුළුවන් ීතක නගර ආචර් කෙවදාය . ඉතින් මට කෙපියෙන්ම කියන්න තියෙන වචමි තමයි ඇත්තදම සනවෙයි නං සර්මාවමිවිජත සොයාගත්ති නැත්තං ඇත්තනම මම කෙනෙක් නෑ අන්දාමාල්මී කෙනෙක් නෑ. गल गंग की जीवी दयालु दया मीर पता आदरी लपालू नट गंग्री ऐसे සිපනද ල කැලමසිපාදනමරනබ උන්සඳපායා මෝරතුව දිලන්න ිිිි පිපිපිපිරෙල්ලු නැටන අනිර් මලක හැක්්සිිලා වරවර ම පොද අපේගෙ කැවිලා මේ අදනික වැට සහකට මැලිබ ගොන්තොටල කියෙ එකකාල තිබුණේ අදිනික වැට සටහනක ඒකටත්ම අමරදය ස කීතයක් කියෙ තැනක්ගත් නම හැද ේ තුන් දෙ නිචමලේ පත් කර නි ම එ දකිද මේන්නේ ඒ සැපත සොයන්න कतरे गिनी घर वाली तन्हा දීර්ග ගැමනක් යන්න නුව පොච් කොට්ටර විවරණයද ලැ පොඩි දෙයක් හදාගන්න තියෙනවා ඒ වැඩසර උන්නාම කියන්න ර විිෂ්ටයි කියලා පොඩිදෙකු තේටු බැලින්න මිනිචේ දීලතයේ නිම් සංගීතය කරන වෙලෝදය දන්න මන්තව සුර ෙතිරිසිගේ ටායනයන හැ ඔබ සදුසයකට මොකද මේ ලොකු චර මේ දොමන්ලාගේෙන මේ පවත්් කර චර කාලය පවත්තක නවා කියෙන පොලි වැඩද ඉතරම් විද්‍යවතුන් කොටසක්ම්බන්ධ කරගෙන ලේසිනෑ ඔබට සූසකමත් තියෙනවා ත ඒටි නි තල්ලකොට දෙගත්. ඒ නමරදේවයන් වගේ මහා ප්‍රාඥ්ඥයක් පහළු යුගයක ජීවත්තන්න ලැබීමත් ඇතරම වාසනක් කියලා මංගහිතන ම කොද වාගේ හැමකෙනකට ැබෙනන්නේ. එක පැත්තකෙන් එතුමා දිනු කාලයේ අපි ජීවත්වීම අනි පැත්තයෙන් එතුමාව ඇසුරු කරන්න ලැබීම. අසන්ත මට අවසර දෙන්ඩ මේ හෙළේ මහා ගාන්ධපුරයාගේ මතකේ මම හදපු තනුවක් ගබඩා වී තිබෙන එක මට ලැබුණු යාලම සතුටක් මට ලැබුණු සියලු සම්මානවලට වඩල් ලොකුඒක. ඔතුමාට ොහමි සතුති පතුමාල් අගම ඉඳග්ඩත් ට අදල මිචයක ඉතිහාසගත්ත මේ මටත් දිසාල හා සම්පතක් මේ කාර්ශාස්ත්‍ර විනෝදයන කාරෝ ගච්ෂ ජීමත. සමුපකාරකමේ අදට බලංගෝද. එක තමත් දොරමටලාබේ මාතෘකාව උපල හිරත් මාත ේ දන්න වෙනතු මර සම්පකාරට කරන ද කියල වෙල ලා ගට තුම කතාකරගන අදී අපි කරුණ සහර වැඩවල තියන සම්පකාර ලක්ෂද ඇැබයි එකට සම්පකාරය කියන්න මහ පාරිද්දී බස්සකේදී සමහට දොයි සහයෝගෙන් ඒ කරගන්න වැඩතිවන ඒ සම්පකාර කියන්න. බලපුහ මේ මානව මානව සිිෂ්ා ඉතිහාස ඉන්දලම තියෙන දෙයක් නියද මේ සම්පකාර ඉතිහාසය කොහේද. ඕකර කියන්නේ සහයෝ ගිතාව තම ස්සර ලම ඇති වනේ. එකට වැඩකිරීමට ගරින් එක කනාව සහයෝගෙන් සිටීම තමයි මුලින් ආපු ශිෂ්්‍රාාරය ආපුද මානව සිිෂ්ාචාරය තුළ. ඒ ඇති වුණේ ද්‍රඩයම් යුගෙන් පස්සේ. මේගොල්ල එකතු වෙලා ගම පදිච්චවෙලා ඒගොල්ලෝ සමර්ධනෙ දඩයන් කෙරුවා සහර්ධනෙක් ගෝවිතන් කර යයි ඔක්කොම එකතු වෙලා බෙදාහදාන ඉගොලල් ජීවත්තුව ග දඩයන් සම්පකාය කල කත්තිබුණ ඇතිබුුණ ඒ සම්පකාර ක්‍රමයට ඉගොල්ල එකට වැඩ කරලා තමන්ගේ පැවැත්ම සඳහා සමපකාරය යොදා ගත්තා. ඒකට වැටකඩවුලු සීම මුකුත් නෑ.ටිකඇන්නේ. දැන්තියනවාගේ තාප්පගහගන මිනිස්සු ඒකාර හිටියේ නෑ. ඒගොල්ලෝ මුළු භූමියම සේරුදිනාාට මයිතීගෙන සංකල්පය තිබෙන අදත් එහම රටවල් තියෙන උදාරණයක්ෆීජි. ෆීජි රටේ ඉන්න එහි ඉන්න දේශී අය. ඒ ඉවා ඉන්දයානු සම්භවයයවා ඒ ඇර ඒ අ භිතාානය වාසින් අරංගිහින් උක් වගාවට දාපු අය. ඒ අරෙන් දේශීය දැනුත් සියලුම ඒගොල්ලන්ගේ ඉඩකඩන් සම්පත් සියරු දයක්කම සරු දෙනට මයිති. එහෙම අවස්ථාවක තවදාකොත් මේ අපේ තියෙන ඔය පුද්ගලවාද එකන්න පුද්ගලවාදය ඇතිවෙන්නේ නෑ. ඒ අයි සමූකතම සියරුදීම කරන්නේ. එතකොට ඒ අගේ වෙරදාාම සිද්ධවෙන්නේ තේ විදිට වෙරදාාම වෙනුවට හෝ මාරු සිද්ධවෙෙන්. ඒක ඇන්නේ මූද අනයාය මසුන්ගල්ලනවා. ගොඩ ඉන්නය මෝක්ක හදනවා එමන තන්ඒ ගොල්ලගේ තියෙනව එක ඒ වර්ග හදන. ඒවා මාරුකර ගැනීම තමයි ගොල්ඩො කරන්න. මුදල එතන ප්‍රශ්නයක් නෑ. ය මූලික සමපකාරය ඕක තමයි. ඒ ඒ යුගයා ගණාවකට පස්සේ තමයි කර්මාන්ත විප්ලවෙන් පස්සේ දන සංහත සමාගම් ආවා පැක්ටරිදාගෙන. කොට ඒගොල්ලන්ගේ අතරික්ත නිස්පානය කිරනීමට වෙරඳ පළ හැදවා. එතකොට ඒ වෙරද පල හදපු හම එකට කම්්‍රාං කර්මාන් සාලාවරට කම්කරවා අශ්‍යයි.තකොට ඒ නිසා ඒපිලි මගේ ආර්ථික විද්‍යාගුත් හැදව ඇඩම ස්මිදගේ. ඒ ඇන්නේ වර්තෝනේශන්ස් කියන පොතේ ඒ අනුව මිනිසුන්ගේ වැඩබදරදීලා ඒගොල්ල මැසින්වාගේ දාළ වැඩ කෙරව්වා. එතකොට වැඩිලාාභ ගැනීම සඳහාම සමාගම්, සමාගම් මොලින්ම යටත් විජිත යුගත්ත් උදව් කරායක ඇන්නේ යුද්ධ කරන්න රටවල්ල්ල ගඩය පෙරදිග ඉන්දියවෙරන් සමාගම නෙදර්ලන්තයත් ඒවාගේ ප්‍රාන්සේත් ඒවාගේම එංඟ අන්තයත් කරායක. ඊට පස්ස තමයි මේ ක්‍රමේ බිඳ වැටුුණේ ඇතකොට මනුස්වර්ගයා එහෙම පිටිම්ම ධනවාදය තුළින් මර්ධනය පත්වීම නිසා කම්කරුවෝ එකතුයිලතමයි මේ සමපකාර ගැන්න සසාගච්චාකරේ. මොකක් උදාරණැ වසයෙන්. මුරු ජීවිතයම වල් සේවයක් හැටියට කම්කරු ඕ පැක්තරයේ තුර හිටිය. වෙනේකත්යා ඔවුන් එදිනදාගන්න කෑමබීම ටිකත් අපේ ටක්ෂප් කියලා ගක්තින ටක්ෂ් කියලා ස්කෝලෝල කියන එක වෙස්සර අප විස්කෝරලයන කාර ටක්ෂෝප් කියනවා. ටක්ෂප් නමේ එක ට්‍රක්ෂ් ්‍රක්ෂ් කි්වා ඒ ඒ කියන්නේ. ඒ පැක්තරි හිමියෝ කම්කරුවන්ට ඒගොල්ලඟම කඩේ බඩු විකුණනවා නයට. දීලා ඒ නයකපාගන්නවා පඩියෙන්. අන්තිමට ඔවුන්ට ඒක සම්පූර්ණයෙන් පඩිය යනවා මේ ත්‍රක් ෂොප්ප එක නාගෙවන්න. අවුරුදු පහේසිතය ළමයින්ගෙන් වැඩ ගත්තා. ඒවා ඔක්කොම වෙනස් කරන්න තමයි රෝබොට් රෝගන් ත තමුන්ගේ පේ කර්මාන්සාලාව, කම්කරුවන්ට පොදු දේපරක් කරලාහම්ර ජනවාසයක් කදර තමයි මුල්ම ජනවාසය සමපකාර්ගමයට හැදුණේ. ඒක පදනංගරගෙනම තමයි ඉස්ට්‍රයිලේ කිවුට්ස් ව්‍යාපාරය ඇතිවුණේ. කිවුරස් ව්‍යාපාරයත් සියලු දෙනාගේම දේපට සමෝහිකයි. ඔවු ඔවු මුල්කාලයේ දෙකකුස්ිය ඔයාගෙන කෑවේ. ඒවාගේම ජීවත්ව වුණේ සියලු ජනාටම සාමාන තත්වය තිබුණේ ඒවිදිය තියෙන ජනාවාස. ඒවා ඉතාම ජීවත්වන මිස්සු හිටපුකා ඇයක් තිබුණ මේ පුද්ගලවාද ඇතිවීම නිසා රසාමයක තත්ත්වය ැතිවුණා. ඒනි දැන් අරුතන් ඉදිරිපත් කරනවා මෙහෙ එක මොකක්ද අපි කියනවා හෝමෝ එකනොමිස් හෝමෝ එකනොමිකස් එකන්නේ ආර්ථික සත්වයෙක් වෙනුවට අපි හෝමෝ සොරිඩර්ිකස් ඒයන්නේ සහයග සත්වය ක අපි හදමු එක තමයි වර්තමානයේ හුඟ දෙනෙක් එක්සත් ජාතින් සංවිධානයත් ඒ වගේමඔේ ජා්‍යන්තර කම්කාර සංවිධානය වගේවත් ඒ තේරීම උඩ තමයි දැන්ව සමානත්මතාව දිරිපත් කරන්න ලෝක සමහර සම්පකාර ලෝකෙම අල්ල ලාතිය පැහැ ැ නවස්සීලන්තේ මමත්ජිය ඇත්තටම රටේ ජනගහනිට වඩ හරක්ටින්වා ඒ නවසීලන්තේ රටේ ිනිදුට වඩ අරක්කින්න රටන්නේ තම රටවල් තිීනොනෙම එතකට ඒ රටටේ සම්ප කෙරි ගොවීන්ගේ සම්පකාරයගලඳනාම අවශ්‍යන ම ගැන ඒ මොනුහරි කිරි ගොවීන්ගේ සම්පකාරය ඉති අපේ හර්ථිකයටත් බලපාලා ඒ සම්පකාරය එහෙ සම්පකාරය අපේ මෙ සල්ලි ක වෙන විග්‍රා කරන්ටටකාර ද ඒවගේ තියනොදැම යුරෝප යෙන ුවි්ය වගේ රටෝලද ජපාන්නේ ගැන්න කිවෝ ඉතාම සාර්ථක සම්පවකාරණයද ඒ කියන්න අර කිරි ගෝවී කි අපි තන්න මේ නිකං මේකක් ගාහගෙන බොඩි මේ එකත් දල ගොිය කියපුවා පිටි දෙන්නෑ හෙලිකොප්ටයන්නේ ඒ ම දැක්කන ඇහ දෙගෙන්දම අට පට්ටම පෙන්වා ඒ කිරි ගොවිය කියනෙක්ෙන හෙලිකොප්ට්‍රිය යන කෙනෙක් ඒ රටේ දොස්ට්‍රේියාවේ නවසීල්ලාන්ති ඉන්නවන හෙිොපටියයන්න ගොවී අපේ කිවොත්තේ ම හිලු ගන්ඩ මත්ත්‍ය අරමය කියයි නෑ ඒ ත්තේ ඇති ඒ අර සම්පකාරවල සාමාජිකව අපත් තියෙනවා දීවර සම්පකාරණේ දීවට සම්පකාරත මුහුද යනයක කැරකිවන්නේ ඒ වගේ විධ දෙේවල්ති නව අප හෙලිකොප්ටේ නොගියට අපත් ඉන්නවා එහෙමය ඒ මට්ටමට ගණ්ඩ බැරිියයි ප්‍රශ නිවිලන්තය කියනවාන එ දර්දේශය නිස්පාතිතයෙන් සියයට හතරයා සම්පකාරයෙන්. සිය ාතියයක් ලු ර්ථිකයම දුවන්යම්පකා අපට ඇම තුක්ට එකක්වත් නෑ අපට ඇමතුමක්තියන අයිබෝවන් අයිබෝන් කතාගර මම සේනාරත්න පොන්නම් පෙරුව හොඳයි මම මේ සැලකේතු වෙලාවක් වැඩසටහන ප්‍රමණය කරමින් තමයි හිටේ නර්මමින් අද අපේ ආර්ථක සත්වය ගත්තා හම මම යෝජනා කීපයක් කරන්න කැනතිී අපි අලුත් වැඩ පෙළි වෙළකට යදන්නේ උත්සා කරන්න තරට දැන් ඔය කිව්ව වගේ ඉන්දියානු අමමුස් නමාගම අපට උදාහරණයට ගන්න පුළුවන් අර අපේ විද්වත් මණ්ඩල කිව්ව වගේ නමසීලන්සය උදාහරණ කියෙන් දැන් අපේ සහල් නිෂ්පාධනය සම්බන්ධයෙන් විශාල ගැටලුවත්තේෙනන් එතකොට දැන් මේ සහල් නිෂ්පාදන මිලට ගන්න එවගේම වී නිෂ්පාදන මිට ගන්න සහල් පනිෂ්පාධනය කරන්න අපට ළුවන් මක් යෙනවනේද සම්පකාර ව්‍යාපාරය හර මොකද වයාලි මන්නලේ තියෙන බව ඇත්ත නමුත් තර බිම්මන්ට්ටමි ගෝවයා ඒකම අපේ පාරිභෝගිකයා හොදට සම්බන්ධී කරණය කරන්න පුළුවන් ටැනක් ඉඩක් මේ සම්පකාර ව්‍යාපාරයට තියෙනබව පැහැදිලි අනිතකම බිත්තර ප්‍රශ්නයක් තියෙනවන්නේ එතකොට මේක මේ දේශපාල ප්‍රශ්නයක් මීමක් අතා කරන්නේ එතකෑම් බිත්තර නිෂ්පාදකයෝ කියනම සමංජමිල හළයන්නේ අතරනැදිය නිසාගිය. එතකොට මේ අපේ බිත්තර නිෂ්පාදකාව බැරිීද සම්පකාර ව්‍යාපාරය සම්බන්ධ කරලා අඩු පාරිබෝගි කියයක් ැක්කන බදධී වැට පිළේවෙකට යන්න. ඒ අරුණහම පුද්ගලිකදදකීමත්තිේ නොවට මොරවල් ප්‍රදේශයේ අර යුද්ඩකාල සේවය කරද්දි මිනිස්තුු සැලකයතු ප්‍රමාණයක් මයින්ගම්මානවල මියගියා. ්‍රස්තවාවද ප්‍රහර වලින්. එතකොට ඒ ප්‍රහාරවලදී මියගිය ලොරීරථවල ගමන් කරපු අහිංසක මගිය. වාසනාවමට වගේ ඒ ප්‍රදේශයේ නර්මන්නනාාව ඒ කාල හිටපු සම්පකාර ඇමක්තුමා. පෞද්ගලිකව ඉල්ලීමක් කරා මවිසිංකර පඉල්ලීමකට ප්‍රතිපාලය හැටියට බෝම රංකඩවල විදසේවා සම්පකාර සමිතියට බස්්ටටයක් ලැබු. ඒ බස්්ටතේ යන්න හිටට පස්සේ ඇැලකේතු පිරිසගගේ ජවිතආරක්ෂාවම ඒකනමේ මම කිය ප්‍රවාහනත අර අපේ කුඩා තේවත්ව හිමියන්ගේ සමිතියේ නිලධාරතුමාක් සිවවා වගේ ප්‍රවාහනයටත් අපේ මගේට විවිීධ ප්‍රශ්නති න ප්‍රවාහනයේදී මගින්ගෙන නොසල කාහරි නෝ ඒකටත් අපට පුළුවන් සප්පකාර්‍යාපර යොදාගන්න අර ගෝමරං කඩවල උදාහරණය ගත්තහම්. ඒ අරු නොහම අද තියෙනවාර කෝප් සිටිවියආපාර රුපියල් ිලියනකවාගේ උදව්වෙන් තමයි අධ්‍යනක කරම්ට දැනන්න ලැබුණ රජේ උද් කර කියල ෝප්සිිය රම් කරන්න කොළොන්නාත දේශේ ගත්පුත් ඉතාම හොඳ කෝප් සිටිය්‍යාපාරයක් තොම නම කියයන්න එකැම තිනයක් කොයිද කියලා. අපේ රුපියල් පන්දාහක වාාන්්ඩ මිලට ගත්කෝත් පසන්ඳ මහත්තර කියන්න. තතුටුයි රුපියල් අටසීයක් විතර ඒ බිලේම සඳහන් වෙනවා අපේ ලාබේ. එතකට මේ ලාබ ප්‍යස්ට වනාමන් මේ මේ ප්‍රචාරය වනහම ඇත්තර මමට පුළුවන් සම්පකාර ව්‍යාපාරය කොළොන්නාආ්‍රදේශේ වනික්තාවන්ට සම්බන්ධ සම්පකාර ව්‍යාපාරය ඉස්තාම හොඳ සුපිරි සුපමාගටි ගස්පිදිරේ කළු සකස් කරල දේශ විසාාල පරිපුගුයි සංක්‍යාවක්යෙනවා. අර ආකර්ෂණය අර බිලේම සඳහගෙන කොච්චර මිලස් ලාබය හැටියයට තියෙනද කියලා. ඒසාන මේ ඇත්ත වශයෙන්මික ප්‍රාජික ලාබය වෙළඳපල මිලත් බාන්්ඩි සඳහගෙනවා ඒ ඇරුුණහම්මට කියන්න පුළුවන්. අද අපේ අපි ඉස්වැඩසරන්නන් නැරම්බෝ. ඒක තියෙනවා සම්ප රහල් දහසරක්ස්තියනෝ තාර්ථක රෝහල් දහක්ස්තිේනෝ මෙකින් විසිි්ටම රෝහල හැකේට සම්පකාරකවම සලකරණ කරුණයකර ලෝකොත්. ඒක අර ස්කෑන් යන්ත වල ඉඳලම අර අපි තාර්ශන යොදාගත්ත රෝහල්. ද මේවා ්‍යාස්ත කරන්න දැඩී ඇයි. නතිය එන්නේ අප ආකල්ප මේ ආකල්ප වෙනස්ෙන්න්න ඕනි ආකල්ප මහජනයට ඉඳලම උඩට ඉන්න පාලකයන් දක්කාවම මේක වෙනස්ෙන්න්න. ඒම වෙනස් උනහම අපට නවසීලන්තේ වැඩේ මේ කරන්න පුළුවන් මගේතන කාලයක් අපේ සුබසිංහ කියලා මට එතුමාගේ මුල්ලකරු මතකනෑ මේ එතුමා සම්පකාර ඇනැතිවරයා ඉන්න කාලෙ ත්තාම හොඳ සම්පකාරයක් ගොඩනගෝ කියන එක බයි එකයි මගේ විස්වාසේ අරුණක් හොදයි. හොමස්තුතියි ඉතාටින අදහස් පෙලක් එතුමා හොඳ අධ්‍යයනයකින් ඉතා වටින කරුණු ටිකට් ප්‍රකාශ කලෙේ දේෂ් ්‍රතිකාචාරයෙලේ බේ සිංගමහත්යට ඇති පිළිතුර අපි දැන් හො කතා කරපු දේවල් නොට වැඩිය සඳමහත්මයා සමූපකාරය සම්පකාර ධර්මය සම්පකාර දර්ශනය කල තුනක් තියෙන. අපි කතාකරයට පලවිනික විතරයි. මොකොද සම්පකාර ධර්මය කියන තියෙන වැදගත්කම තමයි විශ්වයේ පැවැත්ම සඳහා වශ්‍යවන්නා වූ සාමියය සාධාරනත්වය සහයෝගයේ. විශ්වය පවතින්න ඕෝක දැන් අප රටක් ගැන කතා කරත් අපි අසාර්ථකයි. මොක මේක විශ්වයේ විශය. එතකොට සාම අපි කිවනේසිීියයට හයටඩ අඩු පොලියට දෙන්නේ පුද්ගලිගන්සි මේක සිටා අනූහයක් අපි දන්නේ. ඊර නොවිදිමත් අන්සසිීට එකී පනහක්වි දවසර සීරයට දෙගක් විතර පොලි ගැන්න තැන් දනවා. එතකට අපේ ගත්තොත් ලංකාවේ මුදල්වෙලද පොලේ පුදුමාකාර විදිහ දායකත්යක් දීර දයන හැබැකවෝ කවරු කියන්නේ. කියන්න නැති හේතු තියෙනවා. දැන් වෙනත් ආතන වින් අප ගත්තොත් එම මුල්ල්‍ය ආයතනයකින් ලාභයක් ගත්තොත් ඒකෙන් ලොකු මුදලක් රජියයට හම්බේනවා. ද මේකේ රජයට දෙන්න ඇතයක්වත් රජයට දෙෙන්න්න හේතුවන්නේ මිනිස්සු එකතු වෙලා තමන්ගේ ආර්ථික සමාජය සංස්කෘතික අවශ්‍යි තාර්ථික ම ෂ් කරන්නේන රජය කරන්න ඕන වැඩත්තම අප නායකොටි එකතුල කරන්න. මනුත්සින්ගේ ආර්ථිකය සමාජයේ දැ සමිතියකට ඇවිල්ලා හොඳ යෝජනාවක් කරෝ අන්න සම්පකාර ධර්මය ඒ හොඳ යෝජනාව වාර්තාගත වෙලා ්‍රීතියකොට සබ බවට පත්ව. එතක අපට කිසිීම ගැටලුවක් නැහැ. හොඳ මිනිස්තෘතිකාක් සෝෂියල් කැපිටල් එක අපි හදාගත්තොත් ලෝකී ඉල්ල නකද. යුරෝපයට නැත්තේක. දැන් උදාහරණයක් සම්පකාර ප්‍රතිපත්තිහර විස්සේයටම එකයි. ප්‍රතිපත්ති හත. ඉනට ආත්මාධාරය අන්‍යුන්‍යධාරය සංුවක මෙතුමා කිව්ගවගේ ඕන ආගමකින් කැනො යතුන්න. ආත්මාධාරය. මම කිය එක අයිකර ගන්නලා. මම කියන ප්‍රශ්නය නිසාන අද හැම තැනමතින් මේක අපේ වැඩක් සම්පකාරය ගොඩනැකුේ අපි ඒක කරලා අනිත්තායටට කිය දඩෝනේ යාඩත් ගොඩයන්ඩ එක තම අන්‍යෝනය ධාරකි වේ. ඉනට හරිීවද ගත්මද ඇතම ස්වන් වගකීම අපේ උපාලිය රත්මහත්තය කිව්වා වගේ මම කියන එක අයිංකර ගන්න එක තමයි නිියන ක කියලෙලට. අහනවා ඇහෙනවා කියන්න දෙකක්. ඇහෙන එක තුළ මම නෑ අහනක තුළ මම ඉන්නවා. මේන්න මේක බොහොම සියුම් ඉදිරමය හැමාගමක විස්තර කරල දීන. සම්පකායට මේක වැදගත් වෙන්නේ ජාති ආගම් කුල පක්සමු කක්වත් නෑ මේක තුළ. බැඳෙනවා නම් දහටට වැඩ යහපත් චරිතයක් ඇති අන්න හි මන් න්ද්‍රන්ටි ා කර ුවන් ුච් ිහි ක ි. හම කැපටල්ලක නැත්තා මානෝප්‍රා්ධනය නැත්තන් අපි වෙන ප්‍රාග්ධන මොනවා හැතුුවත් මොකටද ඒ හැමතැනම තියෙන්නේ ලාබේ පස්සය හබාගනිල සූරය කෑම තමයි. මැද පෙරදික යුද්ධට මේ සංකල්පය කොච්චර වැදගද මනිස්ු ගැ හිතන නම් සත්තු ගැ හිතනව ලම් පරිසරේ ගැ හිතනවනම් පරිසරේ කිව්හම් මිශ්වයට මේකයි මේක තේරුම් ගන්න න අපිට්ටිය. එ ලංකාවට වෙලතියන්නේ යුරෝපෙට වෙලතියන්නේ තර සම්පකාරය කියන්නේ අප යිගන් සෙලිිය එකට විතර ම තීම වෙලා තිය නමු ඒට එහාගේ ධර්මයක් දර්ශනයක්ක තුළ තියෙනවා. සම්පකාර අධ්‍යාපනය පස්වණයකෙන් කියන්නේ අධ්‍යාපනයපුහුණුව තොරතුරු. ඇති මේ අධ්‍යාපනය ලොකූ හිගියයක් ලංකායි සම්පකාර අධ්‍යාපනය විශේය. විශුද්ධයා අධ්‍යාපනය තිබව පසල් අධ්‍යාපන තිබ වයින් කරල දෙම ගක්කර හතුවක් නිසා. ඒකෙන් විච්චි පරිහානියයි ගොඩ ග්ඩ නම් තියෙන එකම ක්‍රමය තම සම්පකාරය. මේක අයිගුණු තිවිශ්ව අපට දනුව කරු. සත්තු ගැන හිතන සාක ගැනහි මිනිස්ු ගැනහිතන්න හැමයිකෙන්ම කැ මිනිස ගන විතර හිතුවයි. එතනර සස්ටේනබල දියවල්ලෝපෝ නැතුවගිය. පරිසර ඕන එකක් විනාධ කරලා අපි විතරක් කරම කිව හෙමගේ නෑ ඉන්ද සම්පකාරමික ඉත්‍රම වැදගධයක්. බුදු හාදරොත් මේ ගැන කතා කර විිස්ත් සහන්ද කතා කරා. ඉගනට ආශයා වෙනක පටන් ගත්ත. දැන් ඔයි සම්පකාර පසිිත්ඥාව යුරෝපය නෑ. අපේ තමයිතින්න. විශ්වී පැත්ම සඳහා අවශ්‍ය වනාව උසාමය සාධානණත්වය සහයෝගයේ සහයෝග බලාපොත්තියන මහස බාවතුලින්. ගනුදව තුළින් සාධාරනත්තයර හැම ැන කිව අඩුවටම දෙන්නේ අපි අඩුවටම දෙන්නේ අපි අඩුවටම දෙන්නේ අ ප්‍රචාරණය සඳාරුවමය මොකක් කොත් යන්නේෙන. හොද දෙයක් දෙට අඩුවටම දෙන්නඇයි ප්‍රචාරය කරන්න. ඊනකට ඒක තුළ මහස සභා තුල එකටත්ත කරන්න පුලකමද. සංධානය තුළම මේ ක්‍රමයද තුළම කරන්න පුළලන්කම දන. ඊනකට සම්පකාරය වැදගත්මදත් තමයි මුල්ලඉදලමපු දෙයක් කවදාවත් වැරදි දෙයක් වැරදි බඩුවා සාමාජිකය රවට්ටන්නේ නෑ සාමාජිකයට බුද්ධට අමතනවා ගොහොම නමුතන්නේ ස බුද්ධහක මේ පදන්නවා. ිස්තු ධර්මය පදන්නවා සරල බව. සිිම්පලිසිට මේකත් එක් අද ලෝකේ තියන ප්‍රශ්නය ඕටන උත්තුරහන්්ඩුව. නැතිකමන නද වන බලන්න සල්ල බයි වැදකත්කම කොච්චද කිය න ඉස්සර කිව්වා අමුසු හොනා අද අවසාන කටයුතු කරන්නට අපේ ලක්ෂ පහක්කායක් කනනේ උපන්දින සසාද කටහ උස්තුව ංග ස්තකර ලක්ෂ තිහ කතර යනවා කිවීමකක්ද ප්‍රීතිය අවශ්‍යන සැපන මේ සතුට නමේ ප්‍රීතිය ප්‍රීති අවශ්‍ය නංක සම ප්‍රීතිය ගැන්නම ක්ද එකට එකතුන්න වන්නේද සම්පකායග එක කටත කරනගේන ඉති මිච්චර ගැඹුරුදයක් තියද අපි මේක තුළින් අප කට්ටියේ පෝෂණය කර ගඩ බැරි වුුණො අපේ අනාගතය ගැන හරි ප්‍රශ්නය දැන් හොඳට පැදිලන්නේ පාසල් අධ්‍යහපනය තුළ සම්පකාය නෑැකි ව පාසල් සම්පකාටය කඩවිට ලක්ව අප කොච්චර සත්තිීෙන් ඇත්තල තියන කොච්ර ප්‍රීතියෙන් ඇත්තල දනන්න එහනම් අපි සැප පස්සේ හමාගනයන්නේ වැරදි ගමනක් ඇන්නේ. පාරිපෝකවාද සසිරරිසම් කියලොත්තන වැරදිච්ච දනා අපට ඒකෙන් ගොඩගණ්ඩ යන එකම ක්‍රම තාමය සම්පකාරමය හ එනිසා අනිවායෙන්ම මේකට සම්පකාල අධ්‍යාපනය තැනක් දීල නැවත මංහිතනමය අලුත්තෙන් පත්ච්චි මේ රජයට මේක හොඳට තේරුම්ගඩ පුලුවන්කම තියෙනවා. අප දැනුව හැම පැත්තිම වීදන් කපාගෙන පාගෙන න්නේ අවශ්‍යයී. අනවශ්‍ය විදන් කපනක තමයි සරල භවය සංකේතය. ඉතිරි කරගඩ සකසුරුම කිවේක. අපේ ගෙවල් ඕල තිබ්බ සකසුරුම දනය අපේ අම්මලා හාල් මිට වතුරදාන් ඩිස්සල මිටක් කරන්න තිබ අන්න ප්‍රාග්ධනය ධනේ පරමධනය සතුර කිවේ. එල ගෙර ඕන කනෙ කව් කොහ දුවන්න කටේ ගෙතර ඔක්කොම තිෙනවා ආර වක්ෂ භාවෙන් පිටිුම අද කතා කරනවා. තර දුම්මසේ ක්කමටික තිබ. හරිසාත කිසි අඩු පාඩුවක් නෑ නරක්වෙන්නේ නෑ. අද ලක්ස කන මිද කන පේශල් කරන්න. එදාක හොඳ පේශල් කරේ. කස්තිය තිබ ගෙඩිය ගත්තා මගද වැටකොලු ගෙඩියේ ඇට ටිකේ හිටව්වා අම්මල පේෂලූ හෙමයි. හරි සරලයි. සියලුවම දේවල් ගේතුල තිබ්බ කවදාත් පොලේගේ නෑ. ඒවා ඔක්ක මු ගන්න මේ සම්පකාර අධ්‍යාපනය තුළේ. සයං වගකීමකි මෝකතම සා අතනින් පටන්ගොත අපට ලොු ගමනක් ැන පුලුණමීකිවල් මහහිද. සමුපකාර්කමය අදට වලංගුද කියලා අහලා මන්නිකං මොන තත්වට පත්තුනාද කියලා තීතර මේදන උත්තරෝලි. එවන මාතුෘකාව ඒකම තමයි සම්පකාර්වය අදට වළංගු මට අවසට පාලකමදටට පාලක මදරේ මගෙන්ෙකුත්න පණඩිකී ක්ෂ. සමුපකාර ක්‍රමය අදට වළංගුද අනුම ජැසිකම හක්මේ සෞපකාරය ක්‍රමය ඇත්තටම අදට වලංගුයි මකො කාතාව කාන්තාවක් හැටියට මම අද ආඩම්බර වෙනවා එදද අස් නම් සේ අසූ නමේ කිසිම දෙයක් අපි සතුව නැතුව අපි මේක ඇතුළට ප්‍රවිශ්ට වනාා අද මේ වෙනකොට අපි හොඳ පත්කමක් ගොඩනගාගන තියෙනවා. ඊගාට යැකුම් මාන සිකත්තයෙන් මිදිල තියෙනවා. අපේ දරුවෝ පවා එතැන්ට අපි ගෙනල්ල තියෙනවා. මොකද දරෝහිටන් අපේ හැමවෙලාම් බලන්න තමන්ගේ දෙයක් කරලා උත්සහයි දියුණුවෙන්. කාගෙන්වත් දෙයක් බලාපොරොත්තුවෙන්නේ නැතුව. අපිට අපේ හයියෙන් යන්න පුළුවන් කියන මානිසික මතය. තුළල ගොඩ නගිල තියනවා. ඒවගේ අපි විශාල ඉතිරිකිරීම් තුළින් විශාල සමාජ ප්‍රාග්ධානයක් ගොඩනගල තියෙනවා. ඒකේ හයිය අපි හැමෝම කවදාවත් බිමවට්ටන්න බෑ කියන හයිය ඒ මානසික මට්ටම අපට දැනිලා තියෙනු. ඇත්තටම අපේ නිර්මාතතුමා මේ කාන්තාවම ඉස්මතු කරලා මේක දායාධ කරේ මේ එතුමා ඉගනගත්ත, විෂයත් එක්ක වෙන්න ඕන. ති එතුමාගේ සිහින කොහොමද දුප්පත් මිනිහා රැකගන්නේ ඉගාවට දුප්පත් නිනිස්සුන් බලගතු කරන්නේ කෝමට කියන විෂය තමයි අපි හැමදාම කියන්නේ. කතන්දර උදාහර නරගන අපිට හැමදාම එතුමා අපිට අධ්‍යාපනයක් දුන්න විශේෂයේ. අවිධමත් අධ්‍යාපනයකින් ගොඩනැගිච්චා අපි අද රටක් සංවර්ධනය කරනවා රටයි සංවර්ධනයට දායක වෙලා ඉන්නෝ රිජෝව. ඒක පේෙන් නෑකාටවත්. හැබැයි අපි දන්නවා අපි කරන්න මොකක්ද කියලා. ඒක උදාහරණයක් මෙවැනි සමුපකා සමති තව රැසක් ඇති. ඔබෝ කැද කාන්තා සමපකාරය නියෝජිත්තවරයක් හැටියට එක නියෝජනය කරට එමෙක කුත්ති නොයි කියල දැනගන්ට පාය වරක්. මං අට පට්ටම් බඩට සටහන පේටනුවා පැරණි සෝවියත් දේශයේ දැන් රසිාව තියෙනවාන රුසිේ මිනිස්සු තේබොනක නැවත්තුවත් අපි බත් කන්නක නවත්තන්ුවවා ලංකාවේ. එහ තරක් අපේ තේගන්නවා. රුසිාව ඒැ ඒන මොරක්කෝරලේ බොනවාද දැ ලෝක තත්වේ පෝඩක් අවුල්සාගතයන යුද්ධ තියනවා ඉස්්‍රයිල් ප්‍රශ්න ඉරණ ප්‍රශ්නය. ඒමට ඒ බලපාලද බල් දැනටම් බලපා තියෙන ඒකට කියනවා තේඉල්ලුම තිකක් පහත වැටල තියෙන්න්නේඒ විිශේෂ අආරාබිය යුද්ධ රුසියාන යුද්ධයවට බලපාන. ඇ උතුමාල දම්පකට තොක බලපාන බලපාල රල ගනකට මොරක් කෝල්ලේ තෙනි පද මකරදමත බල්පාදිනවා දනවා දනවා ඒේගෝ වේරද ඉජුම් වදනවා. ඇ මේ ඇතම මම කැමති හසන්තමහත්තේ මේකත්තක කතා කරන්න මේ සම්පකාර සංකර්ප තියන සහභාගිත්ත පදනොම් මත ප්‍රතිධානකන එක. අපේ සමිති හරි අපපුරුවට කරනවා එකක්තමද අපේ සමිතියේ සමස්ත සාමාජිකත්තේ ප්‍රධානම දේතම අමුදලු සැපයීම. සාමාජිකත්තය අමුදලු සපයනවා අපි නිමි තේ බවට පත් කරලා බෙලඳ පොල හරහ ලෝකෙට තේ විකරනවා. ඒක ඒ අපිට ජයරපතිනො පිටම විස්තරි කෙනකවාම් පොඩි රූපරාමටි පෙන්න්නන්න. ඇත්තම එතන අපි සාමාජිකයන්ගින් රුපියල් දෙසය පනහක් වගේ සුබසාධන සමිතර අයකිරීමක් කරනවා මාසිකව දෙන දළුවලින් අයකරලා මරනාධාර දෙනවා සාමාන්‍යෙන් ජේෂ්ටත්්‍යය මත රුපියල් ලක්ෂය දක්වා. සාමාජිකත්ත මරණයකදී. රුපියල් ලක්ෂත් දෙනව කියන්නේ. දෙසීය පණහ බැගින් අයකරගෙන අවුරුදු තිස්හතරක් යැනු ලක්ෂා කයිවෙන්. ්‍රේකෙන්ම පේනවා අපි අයකර ගන්නවට වඩා ප්‍රතිධානයක් අපේ තෙදි දෙනවා. ඊට පස්සේ අප කිසිදු අයකර ගැනීමකින් තොරව පහවසර සාමාන්‍ය පෙළ උසස් පෙ, විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා අපි ශිෂ්්‍යආධාර දෙනවා ඒක දෙන්න සමිතියේ ලාබයෙන් කොටසක් වෙන් කරලා. ඒට කිසිසේත්ම පි සාමාජිකත්තයෙන් අයකිරීමක් කරන්නේ නෑ. එම ශිෂ්‍ය ආධාර අපි දෙනවා විශ්වවිද්‍යාලින්න අවුරුදු උපරම අවුරදු පහක් දක්වා විදර ශිෂ්‍යආධාර් දෙෙන සාමාන්‍යයෙන් විදිර ලක්ෂ දෙකට ආසන්න ප්‍රමාණයක් එක දරුවයිකොට ශිෂ්‍යාධාර හිමි වෙන මේ සමස්තය එකතු වෙනකොට ඊට පස් අපි දැනු සම්පකාර ලාභ බෙදියීම කියර එකක් අපි හරිතියෙනවා අපි ඒක මොරවක්කොල්ලි සමතිය කරනවා දෙවන ගෙවීමක් විදියට එකයන්නේ සාමාජික ගොවීන් අපිට සපයන්න සියලුම අමුදළු සඳහා අවුරුද්ද එකතුව අරගෙන සියලු අමුදරු කිලොවක් සඳහහා ලාභයක් අපි දෙන දෙවන ගෙවීමක් කියලා අප ගියවුරුදු රුපියල්ටක් දුන්න එක දළු කිලොවකට ඒ විදියට දළු කිලෝ ලක්‍ෂ ගරණ එකට ගොවින් වෙනුවෙන් අපි අර උපයාගන්න ලාවේ එක අවුරුද්දක කෝටි අටක් දහයක් වගේ මුදදලක් අපි බෙදරෝ සාමාජිකත්තයට එතෝට එක සාමාජිකය දල්ගලෝ දාහක් ලතු සාමානෙන් දහන්නේ දහ දහ පන්දහ දෙෙන ඉන්න වරුද්දපු රාවට දළුකිෙලෝ විසි පන්දහ ඇටදහ දෙෙන යත් තින්න. එතකොට රුපියල බැගින් දුන්නොත් දළුකිෙලෝ දාහත් දුන්න කෙනාට අවුරුද්දව සහන අමතර රුපියල් දාක් අපි රුපියල් අට බැග දෙවන ෙවමීමකරො දළිුලෝ දහත් වන්නන කෙනා රුපියල් අට දාග අමත බුදලා අපේ ගීලක් කරල දෙන්න සිංහල අලුත් අවරුද්දර. එත අපේ සාමාජික ප්‍රජාව පුරුදුුවේ ලායින්න අලුත් අවුරුද්ධ සමරන්න මොරවක්කෝර්ලේ ලාභේ අරගෙන. ඒක අපි සමිති දෙන කල්චය එකක් බවට පත් වෙලා දයෙනු. අපි දන්න තරමට මෙවැනිසාභාගි්‍යම ප්‍රතිධාන ගෙවන ඉහළම ගෙවීම් කරන්න අපි සමිති අපි දන්න තරම ලංකාවේ. ඒ අපි හරි අපූරුවට කරනවා මරණාධාරදීීම හහා ශිෂ්‍යධාරදීීම අමහා. ඉට පස්සේ සහන පොලීමත පුද්ග ලැපමත රුපියල් ලක්ෂ පහලෝ දක්වාන අ දරවා ලඇපමත ලක්ෂ හතලය දක්වා නෑය දෙදනවා කිසිදු ගැටලුවක් නැතුව එප දෙවක් අස්සංගල සැණින් ඒනය ගන්න පුළුවන් ඒවගේම අපි හදිසි අවශ්‍යතාවයටට ඩැන් හදිසි අවශ්‍යතාවයට ලංකාව හොරු වෙලා තියෙන්නේ කනකර ගලවල ිහින්තියන්නනෙ. ඇබ අපි සමිතියේ ඒම නෑ අපි ප්‍රතිපත්යක් විදිට උකස් සංශය අපි කරන්නේ නෑ. අපි ශ්වාස කන්න කනකර උගස් ගන්න තැනන්න සම්පකාරවයටන්න ඔන්නෑ කියල ඕන්නනෑ කියලා විශ්වාස ගන්න අපි එකකට හදලතියන ෂනික අයකමයක් ගොවියකට හදිසියක්ක් වුණත් අද දේ නැගටිනකොට ලෙඩෙක් වෙන්න පුළුවන් මරණයක් එන්න පුළුවන් එයා ඇපකාරු දෙන්නෙක් එක ආපු ගම පැයක් ඇතුළ අපි ලක්ෂ දෙකක් දෙනවා. තුන් දෙන්නක් එකතු රබොත් ලක්ෂාහයක් අපි දන තුන්දරනු ක්ෂ දෙකවයගින් දෙෙන ක්ෂණක පැයක් ඇතුළ අපි දෙනවා. ඒ ක්‍රම අපි හදල තියෙනු මංහිතන්නේ සම්පකාරයක් විදියට සහභාගිත්තමත ප්‍රතිධාන දීම කියන අපි උපේ තලේ ොවක්ෝොල්ලේ තෙනි පුදවන්ගේ සම්පකාර සමති අපි සිද්ධකරගෙන නොයිතින් ඒ අතර වෙලන් දැන්ඩින් අරමේ ද්‍යා මට ගමක් නෑ කියල තුට දැම්බලන්නුවො මේ අදට වලංගදේ සම්පූර්න් අර වෙලද ව්‍යාපාරයක තියන ලක්සට ඔක්කොමක් වෙලදාමත් කරනවා ඇවැඩේනේද නැතරම ඒ බිලින ගනක් කොහෙද ඔචර හකාරම වැඩඩි දහරසාම්ප්‍රදායක සම්පකාරය කියන කල්ප වෙනස් කරනුවමතු ලද මිරුපරාම් පිළිම්ම එක පේනුවනේ ැදි ඒක ඒ විශසි කියන්න ඕන දැන් මොරුවක්කෝල්ලේ තේනිපදවන්නගේ සම්පකාර සමිතිය අ ගොවීන් ගැමදලු අරග අපි නිමිතේ නිෂ්පාදනය කරලා ඒක රටයවනවා කොළන්ද කොළඹ තේවන්දසිය හරා හැබයි ඒක පැරණික්‍රමේ දැන් අලූත්‍රම තම සමාජමාධ්‍ය හරහතය අලිවි කිරීම කෙලින්ම අපි විසින්ම ලෝකට තේව වනේක අපිදම් මොුවක්කෝල සමතික ආරම්භ කරල තියනු අවුරදු හැත්ත එකකට පස්සේ අපි ද පහුගේ දවසයකට සාම්පල් ඕඩ එකක් අපි ඕශ්‍රලාවට යව්වා ඔබේ වෙළ දැන්වීම විදි දැක්කක අපිම ඇසරුම් කරලා අපේම නමින් මොරවක් ෝරලේ නමින්ම දැන් තේබන්න බොන්න විදේශය ජාතියට පුළුවන් අපේදීදන් අරම්ම කරල තියෙනවා ඇත්තෙම එතෙන්ට තමයි සම්පකාර දීමෙන් ඕන.ඩක් පොඩි අවස්ථාවත් දෙන්න තන්ත මහත්තය එතුමා කිව්වගේම අපේ සමිතිය තෙකඔය දේම කෙරනවා. උපතේ සිට මරණය දක්වා බබෙක් දරුවෙක් උපත ලබනකොට ඒ ප්‍රතිලාබෙත් දෙනවා. මොකද අපිට ඕන දැදරුව දැන් දෙන්නයි හදන්නේ කියන සංකල් පෙනෙමේ අප නිර්මාර්තුතුමා හැම වෙලාම කිවේ ඊට වඩා දරුව අපිට ඕන රටට අවශ්‍යයි. ඉතිං ඒක නිසාපි එතනින් දම් ප්‍රතිලාබය දුන්න අයි වගේම මරරාධාරත්. ලක්සයක් දෙනවා මෙතුමාකිෝගේ ශෂනික ණයත් කනකර උගස්තියන එක අපේ නිර්මාතකවා හැමදාම ප්‍රතික්ෂේප කරපු දෙයක්. කනකර උගස්තියන් රෝන්නෑ හැමදාම කාන්තාව කණකර දාගනින්න අවශ්‍ය වෙලාවට දුවල ගෙහිල්ල තමන්ගේ සමිතිය පාවිච්චිකරන්න කෙල තමයි අපිට කියල දන්. ඉතින් ඒ සමූපකාර සමිතිය මේ වගේ දිගටම හැම කාන්තාවකටම හැම පවුලකටම, සම්බන්ධ වෙලා මේකාන් සමූපකාරය සම්බන්ධ කළොත් මංහිතන්නේ දුප්පත්කම නැතිකිරීමේ එකම මාර්ගය තියෙන්නේ සමූපකාරය තුළ කියලා අපිදාකිනවා. හොඳයි සතුමාන්ත පොඩි එකතු කිරීම කරන්න අවශ්‍යයි මිතුමල ඔක්කොමලකිවම උපතේසිට මරණය දක්වාගේලා. සම්පකාරය මෙරුණයම් පස්සෙද්දායක වෙන. උදාහරණයක් මහා සභාව සීියත් දෙසීයක් එකතුනාන්න. විනාඩිය නිශ්සද්ධවන්නවා ඒ වෙනකං ඒ සම්පකාය ගටට අප සී කරන්න. විශ්වය කොයහරියාගේ චිත්තේ තියෙනනම් මේ මතක් කිරීම තුළ මතක් කරන්නේ ගුණය. තකට සම්පකාර හැම සමෝපකාරකය කැඩීම ගුණයක් තියෙන කෙනක්. ඒ ගුණේ විශ්වයට එකතුතියෙනවා. ඒ එකතිවෙලා විශ්වඒයා විශ්වයෙන් අන්මින නිවන්දමකි වේක තමයි. එනිසා මරණයෙන් පස්සෙ මේකෙ දායකත්්චත් තිීම කෙනෙ තම මට කැෙ හොද. ආන්තා සම්පකාරයෙන් කතා කලා ඒේ සම්පකාරයෙන් කතා කලා අප අවසාන මිනිස්තු දෙකතුන තරුණ සම්පකාරයට බාරදිම සාවාන්‍ය දිිකාරතුවා දැම කතාබහත් එක්ක අවසානයේදිම මේ මාතෘගාවත් එක්ක මෙ න්න සම්පකාරය අදට ගැලපෙනවාද කනක. ඇත්තට අදට වෙ කවරදාටත් වඩා අදට මේක ගැලපෙනුව කීන එක තයි අවසානයේදම සියලු සාකච්ඡා වලින් අවසානයදි අපිට ගම්ය වෙන්නේ එ මොක්කද විශේෂම මහජන පාරිභෝයික අවශ්‍යතා ඉටුකකිරීම සඳහා නිෂ්පාදන ආර්ථිකයක් වඩනගා ගැනීමට තියෙන එකම මග මේ සම්පකාරකමවේදය කියන එක අපිට දැන් පසක් කලා ඉවරයි අද දන්නවා රේ ලොකු හාල් ප්‍රශ්නය ඇති බිත්තර ප්‍රශ්නය ඇත්තියෙනවා යි බැලුත් බිතර නිෂ්ාදකන්ගේ සම්පකාර සමිතිය තියෙනවා වීනිිපද වන්නන්ගේ සම්පකාර සමිතිය තියෙන හැබයි මේ ඔක්කොම අභිබවා ගිහිල්ල ගොවියාව සූරාකෑම ඒවගේ මිනිස්්පාදනය ජාවාරමක් බවට පත් කරගත්ත එක්තරපි සක් අතට ගිහිල්ලති නවා මේ සියලු දේ බිඳහෙලලා දායකත්ව හැටියීට ප්‍රතිධානය තුමකිව්වාගේ ඒ සමාජ වගකීම් සහිත පුද්ගලයන්ට බාරදී යුතුෙනවා. ඒ නිසා තමයි මේ කවලු දාටත් අඩා මේ රටේ තින ආර්ථික ගැටලු විසඳීව සඳහා ශක්තිය සපයන්න පුළුවන් සංවිධාන ජාලය සම්පකාරය කියන එක තමයි අපේ ජැඩි විශ්වාසය අපි දැරිවිශ්වාසයෙන් යුතුව මේ ව්‍යාපාරය ගොඩ්නගන්න ඉදිරියට ඒ වගේම රටේ නිෂ්පාදන බලවේගයක් බවට මේ පත් කරන්න අව්‍ය වැඩකට යුතුව පි කරනවා අපේ ශක්තිය සපයනවා මේ සසඳ අවශ්‍ය ඉදිරි පෙළ සකස්කිරීමේ කාරය අපි තවන සේවා සම්පකාරය විදිහයට කරන්ට කටයුතු කරමින් නවා මං විශ්වාාස කරන්න ඉදිරියේ දී සමුපකාර ජන සමාජයක් තුළින් මේරටේ ජනතාවට වැඩදායි පරිසරයක් ගොඩනගන්න පුළුවන් ව කියලා ඒ සඳහා දායයිකත්ය සැපියයුතු අංශගන්නාවක්තිෙන විශේෂය රාජාන්සය අනුගය ලැබේ කියර පිශ්වාාස කොන්න ඉදිරියේදී සම්පකාර ව්‍යාපාරයට ගොඩඩ ගීමට අවශ්‍ය. හොඳයි සම්පකාර ක්‍රමය සම්පකාර සංකල්පය අදට වලංගුද කියන ප්‍රශ්නය පදනම් කරගෙනාද දොරමටඩලාව දිගහැරුණේ.ඒ ප්‍රශ්නයට සාධහරන පිළිතුරක් ලැබුණනාද කියලම වැඩසටහන් නරැබූ ප්‍රේක්ෂකයන්ට පිළිතුරක් ඇති උන්ට මේක භාර දෙනවා මග හිතේ තක්සේරුවක්තියෙනවා ප්‍ර්නයට ලබනු පිළිතුර සසාධාරණයි කියලා. උපාල හෙරත් මහත්නය සම්පකාර උපදේශක රේක් සම්ප ර විශ ේෂත්‍රය පිළිබඳ විශේ සක්ඥයක් ජාත සම්පකාර සඳධාන න සම්ප සංවර් ප ළ පදේක ර ැට ු ක්‍රාකර විද්ධතක තු මට පේ වර පදරනවා වගේම සම්පකාර උපදේශක සන විද්‍ය ල ේෂ ති කාචර ල් බේසින් හත්නයට අපේ ගවර ස්ු ේ පොද කරනවා අනුම ජයසිංග හත්මේ න්තා සම්පකාරය දක්ෂිපක් විගෙනහා පුහුණු අධ්‍යක්ෂි දූරේ දරන්න. අනු මජයයිසිංහ මහත්නයට අපේ ගවර ස්ුතිීපත කරනවා. එ වගේම ප්‍රායෝගිකව අධදකින් සම්භාරයක් එක මොරවක් කෝර්ලේ හඬ දරු මඩලාවටර්ගෙනනා මොරවක් කෝරර්ලේ තේ නිපවන්න්නන්ගේ සම්පකාර සමිතිය සභාපතුමා ජාලයේ චමින්න්ද මහත්නේ ඇතුමා නියෝජනය කළේ බොහෝ පිරිසගේ කෝර්ලේම නේද. අයගේ හඳ ඕගේ විටිවිට අපට දොරමරලාටගෙන්න්න පුලන වටිනඒ කෝරෝල අයනේද තමන් රූපරාම් පෙළකු එෙක්ක කතා කළේ නිකම් හඬ විතරක්නය උුතු මටත් අප ස්තුතියි ජාලී චමින්දමත්න ඒවගේම තම සේවා සම්පකාර සංග මේ සමා නැතිකාරි දුමින්දට ගමගේ මහතය උතුමටත් අපේ ගවර ස්තුති පුද කරන නවතත් දොර මටලා ොනගේ හැමයිවාන්

त्यम आलोकय हैं बर बर पहेबर बर दिवि मग विकसित मानसम प्रभातय हैं सीरी लक ऐसी दिसी सार सारी पिंडी में दूरी